සතර සතිපට්ඨානය ගැන ගිය සතියේ කතා කරා, උවහන්සේ දේශනා කරා උද්ධච්ච කුක්කුච්ච නීවරණය ගැන, නීවරණයන් ගැන. අද තියෙන්නේ විචිකිච්ඡා නීවරණය ගැන කතා කරන්න. උවහන්සේට ආරාධනා කර සිටිනවා අපි සියලු දෙනාට මේ ධර්මය කියලා දෙන්න කියලා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. අද දවසෙත් අපි සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අද අනුරුද්ධ හාමුදුරුවෝ ඒ භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙන නිසා උන්වහන්සේට අද සහභාගී වීමේ අවකාශයක් නැහැ. එතකොට අපි පසුගිය සති ගණනාවක් මුළුල්ලේ සාකච්ඡා කළේ සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සන සතිපට්ඨානයට අයත් පළවෙනි කොටස නීවරණ කාණ්ඩය. එතකොට එහි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච කියන නීවරණ ධර්ම අපි නිමා කළා. අද අපිට තියෙන්නේ විචිකිච්ඡා නීවරණය පිළිබඳව සාකච්ඡා කරන්න. විචිකිච්ඡාවයි කියලා කියන්නේ සැකය. ඒ කියන්නේ ඒකද මේකද එහෙමද මෙහෙමද කියලා ස්ථාවරයකට නොයන ගති. එතකොට ඒ ස්ථාවරයකට නොයන්නට දැන් අපට යම්කිසි කෙනෙකුට විමසිලිමත් බව ඇති වෙනකොට මූලික අවස්ථාවේ ස්ථාවරයකට එන්නේ නැහැ. වඩා නිවැරදි දේ මොකක්ද කියලා සොයා බලන්නට කටයුතු කරනවා. හැබැයි විමසිලිමත් බව කියන්නේ වෙනම කාරණයක්. සැකය කියලා කියන්නේ තවත් කාරණයක්. එතකොට සැකයේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි එක්තරා පූර්ව නිගමනයක් තුල ඉඳගෙන තමයි අපි ඒක එහෙම වෙන්න ඇති කියලා අනුමාන කරන්න ගන්නේ. එතකොට දැන් අර විමසිලිමත් බව තුල තියෙන්නේ යම් කිසි දෙයක සත්‍ය අනාවරණය කරගන්නට උත්සාහ කරනවා. ඒකට අදාළ හේතු සාධක හැම පැත්තෙන්ම විමසා බලනවා. හැබැයි සැකයේ තියෙන්නේ මේක මෙහෙම විය යුතුයි කියන මූලික අදහසක් ඇති කරගෙන ඒක සනාත කරන්න සමහරලාට කරුණු හොයනවා. ඒක Tamanට තහවුරු කරගන්නත් බෑ. එතකොට විටින් විට ඒක එහෙම නෙමෙයිද කියලාත් හිතෙනවා, ආයේ ඒක එහෙමයි කියලාත් හිතෙනවා. මේ විදිහට දෙපැත්තට යන ගතිය තමයි එතන තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සමහර වෙලාවට යම්කිසි පුද්ගලයෙක් යම් වරදක් කළාම ඒ වරද කළ තැනැත්තා කවුද කියලා සමහර වෙලාවට සොයනකොට ඇතැම් අය කල්ලාතුම හිතනවා මේ අහවලා තමයි මේ වරද්ද කරන්න ඇත්තේ කියලා. එතකොට එහෙම හිතලා ඒ තැනැත්තා ඒ වරද්ද කළා අය කියලා තහවුරු වෙන තැනට තමයි කරුණු හොයන්නේ. හැබැයි ඒක සනාත වෙන්න කර්මොත් නැහැ. එතකොට වෙනත් පැතිවලටත් අවධානය යොමු වෙනවා, මේ පැත්තටත් අවධානය යොමු වෙනවා. එතකොට මේ පුද්ගලයාව සැක කරන ගතියක් ඒ විදිහට ඇති වෙනවා. අන්න ඒ වගේ අපිට යම් යම් කාරණාවලදී අපේ මනසේ ඇති වෙන අස්ථාවර ගතිය, එක අරමුණකට ස්ථිරව පිහිටන් නැති ගතිය, ඒ පැත්තද මේ පැත්තද කියලා විනිශ්චයකට නොපැමිණිය හැකි ගතියක් තමයි මේ සැකයේදී ඇති වෙන්නේ. නමුත් ඒක විමසිලිමත් බව, ඒ කියන්නේ සත්‍ය ගවේෂණය කියන තැනින් වෙනස් වූ දෙයක් කියන බව අපි විශේෂයෙන් හඳුනා ගන්නට ඕන. එතකොට නිර්වාණගාමිනී මාර්ගයේදී අපට ප්‍රධාන වශයෙන්ම සැකයක් බවට පත් වෙන්නේ බුද්ධාදී අටතන පිළිබඳව ඇති වෙන සැකය. බුද්ධාදී අටතන පිළිබඳව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ ධර්මයේ හිස්වාක්කාත බව, සංඝයාගේ සුපටිපන්න භාවය, ඊළඟට පෙර භවයේ තිබුණද නැද්ද, මතු භවයේ තියෙනවද නැද්ද, පෙර භවයේ සහ මතු භවයේ කියන දෙපැත්තම දෙපසින් තියෙනවද, ඒ අතරද අපි මේ ඉන්නේ කියන මේ සම්බන්ධතාවය පිළිබඳ තියෙන සැකය, ඊළඟට හේතුඵල ධර්මයේ පිළිබඳව තියෙන සැකය, ඊළඟට ශික්ෂා මාර්ගය සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා මාර්ගය පිළිබඳව තියෙන සැකය, මෙන්න මේ වගේ කාරණා පිළිබඳව ඇති වෙන සැකය තමයි අපිට ප්‍රධාන වශයෙන්ම නිවනට බාධා කරන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු අපි ගමනක් යනකොට ඒ තැනත්තාට පාර දෙකට බෙදෙන තැනකින් ඒ කල්ලතු ඒ පාර ගිහිල්ලා නැත්තම් පළපුරුදු නැත්තම්
හරියටම දන්න තැනකට නෙමෙයි නම් හොයාගෙන යන්නේ එතකොට එතනත්තට මේ පාරින්ද යන්න ඕන මේ පාරින්ද යන්න ඕන කියලා යම් කිසි සැකයක් ඇති වෙන්නට පුළුවන් එතකොට ඒක අපට නිවන් මාර්ගට බාධාවක් වෙන්නේ නැහැ ඒක ගමන යන්නටයි බාධකේ වෙන්නේ ඒ වගේම තමයි අපට නිර්වාණ ගාමිනී මාර්ගයේදී අපි නිවන කියන්නේ අපි තවම ස්පර්ශ කරපු නැති තැනක්. එතකොට ඒ ස්පර්ශ කරපු නැති කාරණේ සම්බන්ධව අපි සොයමින් බලමින් විමසමින් යනකොට අපිට අර වගේ තීරණයකට එළඹෙන්නට බැරි අවස්ථා ඕනතරම් මේ නිර්වාණ ගාමිනී මාර්ගය තුල පැමිණෙන්නට පුළුවන්. එතකොට ප්‍රත්‍යඥ පුද්ගලයා ඒ කරුණ පිළිබඳව යම්කිසි නිශ්චයකට පැමිණෙන්නේ තථාගතයන් වහන්සේ දෙසු දහමට අනුව. ඒ වගේම මහා සංඝ රත්නය එතෙන්දී කටයුතු කරලා තියෙන ආකාරයේ පූර්වාදර්ශය අනුව. එතකොට බුදුහාමුදුරුවෝ ගැන සැකයක් ඇති වෙච්ච ගමන් උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව සැකයක් ඇති වුණු ගමන් ඒ වගේම ආර්ය සංඝ රත්නය පිළිබඳව සැක සංකා ඇති වුණු ගමන් අපට උන්වහන්සේලා විසින් දේශනා කරලා තියෙන මාර්ගයේ පිටුවහල් කරගෙන නිශ්චයකට පැමිණෙන්නට පහසු නැහැ. දැන් අර ගමනක් යද්දී පාර දෙකට බෙදෙනවා නම් මේ පාරද කියලා අපට තීරණය කරගන්නට බැරි වෙනකොට අපට සමහර වෙලාවට තව කෙනෙකුගේ පිහිට පතන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් තව කෙනෙක් කියාපු තොරතුරු අනුව අපට පවතින්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපට යම්කිසි මැප් එකක් මාර්ගදර්ශකයක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. හැබැයි මේ මාර්ගදර්ශකය ගැනත් අපිට සැක හිතෙනවා නේද? එහෙම නැත්නම් අර තව කෙනෙක්ගෙන් අහලා දැනගත්තු ඒ තොරතුරු ගැන අපිට සැක හිතෙනවා නම් එතනින් එහාට යන්න අපිට පුළුවන් කමක් නැහැ. මොකද අපිට හරි තීරණයකට එන්නත් බෑ. අර උපදෙස් දීපු කෙනා පිළිබඳව අපිට විශ්වාසයකුත් නැහැ. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි අපිට නිර්වාණ ගාමිනී මාර්ගය තුළ මේ විචිකිච්ඡාවෙන් ඇති කරන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන සද්ධාව විශ්වාසය උන්වහන්සේ දෙසු දහම පිළිබඳව තියෙන විශ්වාසය ඒ මඟ අපට කලින් ගිය ආර්යයන් වහන්සේලාගේ ගමන් මඟ පිළිබඳ උන්වහන්සේලා නිවැරදි වේ කාර්යය සිද්ධ කළාය කියන විශ්වාසය මත තමයි අපිට මේ ගමන ඉදිරියට යන්න වෙන්නේ මොකද අපි කලින් ගිය ගමනක් නෙවෙයි මේ යන්නේ බුදුරජාණන් වහන්සේ හඳුන්ව පත්තයානෝ දිසං අගත පුබ්බං අගත පුබ්බං කියලා කියන්නේ පෙර නොගිය විරූ දිසාවකටයි අපි මේ යන්නේ නිර්වාණයට අපි කලින් ගිහිල්ලා නැහැ ගිහිල්ලා නම් ආයේ මේ සසරේ අපි ඉන්නේ නැහැ නේ පවතින්නේ නැහැ එතකොට ඒ අපට අවිශ්වේ කාරණයක් ස්පර්ශ නොව කාරණයක් එතකොට නොදන්නා තැනක් තමයි අපි මේ සොයමින් සොයමින් යන්නේ ඒ එහෙම සොයමින් යනකොට අපිට ඒ පිළිබඳව යම්කිසි තීරණයකට එන්න නිශ්චයකට එන්න අපිට හැමතිස්සෙම අර పూర్ව මාර්ගදර්ශක ඒ මාර්ගදර්ශකයන් පිළිබඳව පැහැදිලි කරපු උතුමන් පිළිබඳව තියෙන විශ්වාසය ඒවා තමයි අපට උපකාර වෙන්නේ. ඒවා පිළිබඳව සැකයක් ඇති වුණු ගමන් අපට ගමන් මඟ පිළිබඳව පැහැදිලි ගැටලුවක් ඇති වෙනවා. එතකොට මේ කියන විචිකිච්ඡාව සද්ධාව අඩු පුද්ගලයන්ට තමයි බහුලව ජනිත වෙන්නේ. අපේ රේරුකානේ මහානායක හැමදෙරෝ පැහැදිලි කරනවා විශේෂයෙන් කෛරාටික ගති ඇති අනිත්‍ය රවටන සත්‍යෙහි පිහිටන්නේ නැති පිටින් එකක් පෙන්නලා ඇතුලෙන් එක විදිහකට වැඩ කරන අන්නේ විදිහේ මායාකාරී ගති ඇති කෛරාටික ගති ඇති වංචනික ගති ඇති සත්‍යවාදී නොවන ඉබඳු පුද්ගලයන්ට බොහෝ කොට රත්නත්‍රය පිළිබඳව නිර්වාණ ගාමිනී මාර්ගය පිළිබඳව සැක සංකා ඇති වෙනවා කියලා. ඒකට හේතුව තමයි අපි හුඟක් වෙලාවට ලෝකයේ පිළිබඳව හිතන්නේ තමන්ගේ ස්වરૂපයට අනුගත. එතකොට අර වගේ වංචනිකව කටයුතු කරන ලෝකේ රවටන මායාකාරී කෛරාටික ගති ලක්ෂණ ඇති තැනැත්තට හැමතිස්සෙම තමන් වගේ තමයි අනිත් අයත් කියලා හිතෙන්නේ. එතකොට සිල්වත් ගුණවත් උතුමන් පිළිබඳවත් හිතෙන්නේ ඔය සිල්පෙන්වට ඒ ඕක ඇත්තක් වෙන්න බෑ. මොකක් හරි කපටිකමක් කරනවා ඇති. ඒ වගේ හිතෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ අනුව ගිය ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව එබඳු ආකල්ප එබඳු මනෝභාවයන් තමන්ගේ సంతානේ මතුවෙන්න පුළුවන් ඒ මොකද අර තමන්ගේ කෛරාටිකකම තමන්ගේ මායාකාරී මායාව කියලා කියන්නේ තියෙන දුර්ගුණ වහන ගතිය කෛරාටික කියලා කියන්නේ නැති ගුණ පෙන්වන ගතිය වංචනික බව කියලා කියන්නේ අනිත් අය රවටන ගතිය
එතකොට ඒ සියල්ලක්ම සත්‍යවාදී නොවන හැබැයි තමන්ගේ හැබැයි ප්‍රകൃතිය නොපෙන්වන පුද්ගලයාගේ ගති ලක්ෂණ. එතකොට ඒ ගති ලක්ෂණ තමන් තුළ ප්‍රකට වෙනකොට තමන්ට බොහෝ අවස්ථාවලදී හිතෙනවා අනිත් අයත් එහෙම වෙන්න ඇති කියලා. එතකොට සත්‍යවාදීව කෛරාටික නොවි මායාකාරී නොවි අවංකව කටයුතු කරන පුද්ගලයා තුළ බොහෝ කොට සද්ධාව මතු වෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසය ඇති වෙනවා, ධර්මයේ පිළිබඳව විශ්වාසය ඇති වෙනවා, සංඝ රත්නයේ පිළිබඳව විශ්වාසය ඇති වෙනවා. එතකොට ඒ පිළිබඳව තමන්ගේ මනසේ අර කෛරාටික පුද්ගලයාට වඩා හොඳ පැහැදීමක්, විශ්වාසයක්, පිළිගැනීමක් තමන්ගේ මනසේ ඇති වෙනවා. හැබැයි මෙතනදී අපි යමක් තේරුම් ගන්නට ඕන, ඒ අවංක පුද්ගලයාගේ මනසේ සද්ධාව ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ සද්ධාව විමසිලිමත් ප්‍රඥාවෙන් යුක්ත නොවුනොත් ඒ පුද්ගලයාත් අතරමඟ කඩා වැටෙන්නට පුළුවන්. ඒ මොකද අපිට අමූලිකා සද්ධාවෙන් පමණක් මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. මේ ගමන ඉදිරියට යන්න නම් අපිට ආකාරවතී සද්ධාවක් තියෙන්නට ඕන. එතකොට විචිකිච්ඡාව දුරු කරන්නට පුළුවන් වෙන්නේ ඒ බඳු ආකාරවතී සද්ධාවකින්. ආකාරවතී සද්ධා කියලා කියන්නේ සහේතුක යම්කිසි මූලයක් ඇතිව හේතුඵල වශයෙන් විමසා බලලා අපි යමක් පිළිබඳව තීරණයකට එනවා, පහදිනවා. ඒ කියන්නේ යමක් පිළිබඳව අපිට විශ්වාසයක් ඇති වුණොත් අපි ඒ පිළිබඳව ටිකක් විමසලා බලන්න ඕන, මේක මෙහෙම වෙන්නේ කොහොමද කියලා. එතකොට ඒ අර සැක කිරීම නෙමෙයි විමසිලිමත් භාවය. ඒකේ හේතුඵල ස්වභාවය. දැන් අපි මෙතෙක් ඒ සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව සාකච්ඡා කරනකොට පැහැදිලි කළානේ, හැම විටම හේතුඵල ධර්මයේ පිළිබඳව යම් අවදිවීමක් අපි තුල තියෙන්නට ඕන කියලා. එතකොට ඒක මේ සද්ධාව පිළිබඳවත් එහෙමමයි. එහෙදී අපිට යමක් පිළිබඳව පහදිනවන, යම් පුද්ගලයෙක් පිළිබඳව පහදිනවන, යම් කෙනෙක් දේශනා කරපු කාරණයක් පිළිබඳව පහදිනවන, ඒ ඇත්තට මේ පැහැදුනේ ඇයිද? එතන මොකක්ද තියෙන කාරණේ? මම සහේතුකව දේ පිළිබඳව මේ විශ්වාසයක් ඇති කරගෙන තියෙන. එහෙම නැත්නම් අහේතුකව කියලා සොයලා බලන්න ඕන, විමසලා බලන්න. දැන් මෙතන සහේතුකව අහේතුකව කියලා කියන්නේ පින්නතුනි, දැන් අර කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්න එපා, පොතපතේ තිබුණා කියලා පිළිගන්න එපා, ගුරුවරයා කිව්වා කියලා පිළිගන්න එපා, තමන්ගේ රුචිකත්වයට ගැලපුණා කියලා පිළිගන්න එපා, තර්කයට ගැලපුණා කියලා පිළිගන්න එපා. මේ විදිහට කාරණා 10ක් දේශනා කරනවානේ. එතකොට දැන් එහෙමනම් එකකටවත් අනුව පිළිගන්නේ නැතිනම් අපි කොහොමද දේවල් පිළිගන්නේ කියන ගැටලුවක් යම්කිසි කෙනෙකුට එනවා. යමක් පිළිගත යුත්තේ ඒකට අදාළ සාධකවලට අනුවයි. පොතේ තිබ්බයි කියන කාරණේ නෙමෙයි ඒකට අවශ්‍ය වෙන්නේ, ඒ කියන කාරණේට අදාළ සාධක ඇතර තියෙද. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අපි දැන් සම්මාදිට්ඨිය ගැන කතා කරනකොට පැහැදිලි කරනවා මේ කුසලයයි මේ කුසල මූලයයි, මේ අකුසලයයි මේ අකුසල මූලයයි කියලා හරියට දකින්නට සමත් වෙන්න. තොර සරියුත්ථමදුරෝ සතිපට්ඨාන සූත්‍රයේදී මූලික වශයෙන්ම ওই කාරණේ තමයි සම්මාදිට්ඨි සූත්‍රයේදී සරියුත්ථමදුරෝ ওই කාරණේ තමයි මූලික වශයෙන්ම දක්වන්නේ. එතකොට මේ කුසලයයි කියලා අපි තීරණය කරනවා නම් ඒ කුසලයේ හේතුව මොකක්ද, කවර මූලයකින්ද මේක හටගත්තේ කියන එකත් අපි පැහැදිලිව දකින්න ඕනේ. එතකොටයි හැබැයි සම්මාදිට්ඨිය උපදින්නේ. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ මේක කුසලයක් කියලා දේශනා කළා, පොතක මේක කුසලයක් කියලා තිබුණා, හාමුදුරුවෝ බණට කිව්වා මේක කුසලයයි කියලා, අහවලා කිව්වා ඒක මට හිතෙනවා ඒක කුසලයක් කියලා, එහෙම හිතලා හරියන්නේ නැහැ. ඒ කුසලයක් කියලා අපි යමක් තීරණය කරනවා නම් ඒකට අදාළ කුසල මූලය මොකක්ද? අලෝභ, අද්වේෂ, අමෝහ කියලා කුසල මූල තුනක් දේශනා කරලා තියෙනවා. එතකොට ඒ කියන මූලයන් තියෙනවා නම් පමණයි, ඒ මූලයකින් ජනිත වුණා නම් පමණයි ඒක කුසලයක් වෙන්නේ. එහෙම නැත්නම් ඒක කුසලයක් කියලා තීරණය කරන්න බෑ. යමක් අකුසලයක් කියලා තීරණය කළ යුත්තේ බුදුහාමුදුරුවෝ දෙසූ නිසා නෙමෙයි, පොතක තිබිච්ච නිසා නෙමෙයි, තමන්ට හිතෙන නිසා නෙමෙයි, තර්කයට ගැලපෙන නිසා නෙමෙයි, කවුරුවත් කියපු නිසා නෙමෙයි, ගුරුවරයා ගැන විශ්වාසයෙන් නෙමෙයි. අපිට හැබැයි සම්මාදිට්ඨිය අවදි කරන්න නම් අපිට මේක අකුසලයයි කියලා අපි තීරණය කළ යුත්තේ ඒකට අදාළ අකුසල මූලය පිළිබඳව. මෙන්න මේ අකුසල මූලය ලෝභය, ද්වේෂය, මෝහය, අකුසල මූලය මේක ජනිත වුනේ මෙන්න මේ අකුසල මූලය කියලා හරියට තේරුම් ගන්න. දැන් මේවා අපිට ගොඩාක්ම
ප්‍රයෝජනවත් වෙන්නේ අවශ්‍ය වෙන්නේ කුසල කුසල් දෙපැත්තටම අපේ මනස යන්න පුළුවන් තැන්වලදී උදාහරණයක් හැටියට ගත්තොත් දැන් වීරය ගත්තාම වීරය කුසල් සිතෙත් යෙදෙනවා අකුසල් සිතෙත් යෙදෙනවා දැන් එතකොට අපි තුල ජනිත වෙන වීරය කුසලයක්ද අකුසලයක්ද කියලා කොහොමද තීරණය කරන්නේ ඒක කුසල වීරයක්ද අකුසල වීරයක්ද අන්නේක තීරණය කරන්න මට වීරය තියෙනවා මට නිවන් දකින්න පුළුවන් කියලා හිතලා හරියන්නේ ඒ වීරය කවර මූලයකින්ද හටගත්තේ ලෝභයෙන්ද ද්වේෂයෙන්ද මෝහයෙන්ද එතකොට ඡන්දයෙන් අගතියට ගිහිල්ලාද ද්වේෂයෙන් අගතියට ගිහිල්ලාද භයෙන් අගතියට ගිහිල්ලාද මෝහයෙන් අගතියට ගිහිල්ලාද ඒ වීරය උපන්න අන්න එහෙම විමසලා බලන්න එතකොට ඒක පොතක තිබ්බේ මෙහෙමයි බුදුහාමුදුරෝ දේශුවේ මෙහෙමයි හාමුදුරුවෝ කිව්වේ මෙහෙමයි ගුරුවරයා අපට උගන්වලා තියෙන්නේ මෙහෙමයි මට හිතෙන්නේ මෙහෙමයි තර්කයට ගැලපෙන්නේ මෙහෙමයි කියන ඒවා නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ අදාළ සාධක එතන තියනවාද කියන එක. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් කාලාම සූත්‍රයේදී කාරණා 10ක් දක්වන්නේ මේවා 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 තිබුණයි කියලා ඒවා මත තීරණ ගන්න එපා. විමසා බලන්නට ඕනේ. එතකොට විමසා බැලියෙත්තේ අදාළ හේතුවට අනුව අදාළ සාධකයට අනුව. එතකොට මේ තනත්තා සත්පුරුෂයෙක් කියලා කියනවා නම් ඒක අහවලයි කිව්වේ සත්පුරුෂය කියලා අපේ ගුරුතුමයි කිව්වේ මට හිතෙන්නේ සත්පුරුෂෙක් එහෙම නෙමෙයි සත්පුරුෂ ලක්ෂණ මොනවද ඒ සත්පුරුෂ ලක්ෂණ මේතනත්තා තුල කොතෙක් දුරට විද්‍යමාන වෙනවද එතකොට ඒ කාරණේ මත තමයි අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ එතනත්තා සත්පුරුෂෙක්ද නැද්ද කියලා අසත්පුරුෂෙක් කියලා තීරණය කරනවා නම් තමන් අකමැති නිසා තමන්ට කෙනෙහිලිකමක් කරපු නිසා පමණක් අසත්පුරුෂෙක් කියලා තීරණය කරන්න බෑ අසත්පුරුෂ ගති ලක්ෂණ මොනවාද ඒවා මේතනත්තා තුල කොතෙක් දුරට විද්‍යමාන වෙනවා අන්න ඒ විදිහට අපට යමක් පිළිබඳව විශ්වාසයක් පිළිගැනීමක් තීරණයක් ඇති වෙනකොට ඒ තීරණයට පාදක වුණු ධර්මය කුමක්ද කවර සාධක මතද මම මේ තීරණයට එළඹෙන්නේ කවර කරුණු මතද කියලා අපි විමසා බලන්නට ඕන ඒ විමසිලිම ප්‍රඥාව අවදි වෙනකොට තමයි සද්ධාව හැබෑවටම ආකාරවතී සද්ධාවක් හැටියට නිර්වාණගාමිනී මාර්ගයේ අපට උපකාර වේ. එතකොට සද්ධාව අපට තියෙන්නට ඕන සද්ධාව කියන්නේ විශ්වාසය පිළිගන්න බව. හැබැයි ඒ සද්ධාව සහේතුකව ප්‍රඥාවෙන් යුක්ත වෙන්නට ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝරත්නයේ පිළිබඳව පෙරභවයේ පිළිබඳව මතුභවයේ පිළිබඳව පෙරභවයේ සහ මතුභවයේ පිළිබඳව පටිච්චසමුප්පාදයේ පිළිබඳව සහ ශික්ෂා මාර්ගයේ පිළිබඳව කියන මේ කාරණා අට පිළිබඳව අපට ඇතිවෙන සැකය දුරු කරගන්නට පුළුවන් වෙන්නේ සද්ධාව දියුණු වෙච්ච තරමට. සද්ධාව නිකන් දියුණු වෙලා හරියන්නේ නැහැ. ඒ ප්‍රඥාවත් එක්ක දියුණු වෙන්නට ඕන. එහෙම දියුණු කරගෙන ගිය සද්ධාව තමයි අපට සෝවාන් මාර්ගඥානයේදී තහවුරු වෙන්නේ. එතකොට විචිකිච්ඡා නීවරණේ දුරු වෙන්නේ සෝවාන් මාර්ගඥානයේ. එතකොට සෝවාන් මාර්ගඥානයේට පැමිණෙන තෙක් අපිට විටින් විට ඒ සැක සංඛා ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇති වෙනවාමයි කියන නියමයක් නෙමෙයි ඇති වෙන්න පුළුවන්. දැන් අපි දන්නවනේ ක්ලේශ ධර්මයන්ගේ අවස්ථා තුනක් තියෙනවනේ. අනුසය, පරිඋත්ථාන, ව්‍යතික්‍රම. අනුසය කියලා කියන්නේ එය නිදිගෙන පවතින අවස්ථාව. තියද නැද්ද කියලාවත් හොයන්න බෑ. පරිඋත්ථාන කියන්නේ නැගී සිටින අවස්ථාව. අදාළ ප්‍රත්‍යක් පැමුණාම ඒක අවදි වෙනවා. ව්‍යතික්‍රමන කියලා කියන්නේ ක්‍රියාත්මක වෙන අවස්ථාව. එතකොට අපිට විචිකිච්ඡාව සැකය ක්‍රියාත්මක වෙනකොට අපිට යම් ප්‍රමාණයකට හඳුනා ගන්න පුළුවන් දැන් මගේ මනසේ සැකයක් ඇති වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම මේ සැකය මතුවෙනකොටත් අපිට සිහියෙන් හිටියොත් දැන් සැකයක් මතුවෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. හැබැයි සැකයක් මතුවෙන්නේ නැත්නම් ඒක ක්‍රියාකාරී වෙන්නේ නැත්නම් අපිට සැකයක් තියෙනවා කියලා අපිට දැනෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට දැන් මේ ධර්ම සාකච්ඡාව අහන අය වෙන වෙනම අරගෙන අපි ඒ අයගෙන් අහුවොත් ඔබට බුදුහාමුදුරුවෝ ගැන සැකයක් තියෙනවා. අනේ නැහැ මට නම් එහෙම සැකයක් නැහැ කියලා කියන්න පුළුවන්. ධර්මයේ ගැන සැක තියද, සංඝරත්නයේ ගැන සැක තියද, පෙර භවයේ ගැන, මතු භවයේ ගැන, පටිච්චසම්පාදයේ ගැන ඒ වගේම සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා මාර්ගය ගැන ඔබට සැකයක් තියෙනවා. එතකොට එහෙම නැහැ කියලා හිතෙන්න පුළුවන්. අපිට උනත් එහෙම තමයි හිතෙන්නේ. ඉතින් එහෙමනම් අපි දැන්ට සෝවාන් වෙලා ඉන්නට ඕන නම් එහෙම මොකුත් සැකයක් නැතිනම්. නමුත් අපි තාම සෝවාන් වෙලත් නැහැ. හැබැයි අපිට සැකේකුත් නැහැ. එහෙනම් මොකද්ද එතන තියෙන පටලැවිල්ල? සැකයක් නැහැ කියලා කියන්නේ
අපේ මනසේ මේ වෙනකොට පරිඋත්ථාන වශයෙන් ව්‍යතික්‍රමන වශයෙන් සැකේ අවදි වෙලා නැහැ. හැබැයි තවම අපේ මනසේ සැක ඇති කරන්නට පුළුවන් ගතියක් තියෙනවා. සැක ඇති වෙන්නට පුළුවන් ඉඩකඩක් තියෙනවා. එහෙම සම්භාවිතාවක් තියෙනවා. ඒක අපි අහෝසි කරලා නැහැ. අන්න ඒක තමයි අනුශේධ ධර්මය කියලා කියන්නේ. ඒ කියන්නේ තවම අපි තුල අවිද්‍යාව තියෙනවා. හේතුඵල ධර්මයේ පිළිබඳව තවම අපට ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ හරියට. ඒ ප්‍රත්‍යක්ෂ නොවන තාක්කල් අවිද්‍යාව පවතින තාක්කල් අවිද්‍යාව පැවතිච්ච පමණටම නෙමෙයි අර හේතුඵල ධර්මයේ ප්‍රත්‍යක්ෂ උණු තැන තමයි මේ කියන විචිකිච්ඡාව දුර වෙන්නේ. එහෙම නැත්නම් සෝවාන් වුණා වුණත් අවිද්‍යාව අරහත්ත්වයට දක්වාම අවිද්‍යාව යම් ප්‍රමාණයකට තියෙනවනේ. එහෙම තිබුණයි කියලාම සැක ඇති වෙන්නේ නැහැ. සෝවාන් ඵලයේදී විශේෂයෙන් තහවුරු වෙන්නේ හේතුඵල ඥානයි. ඒතකොට හේතුඵල ඥානය තවම අපි තුල හරියටම තහවුරු වෙලා නැති නිසා ප්‍රත්‍යක්ෂ වෙලා නැති නිසා තවමත් අපේ මනසේ සුදුසු කරුණක් පැමුණුනොත් සැක හිතන විදිහේ කාරණයක් පැමුණුනොත් තවමත් සැක කරන ගතියක් සැකය මතුවෙන්න පුළුවන් ඉඩකඩක් එහෙම සම්භාවිතාවක් තවම අපි තුල තියෙනවා. මොකද අර දුර්වලකම තියෙන නිසා. මොකද දුර්වලකම හේතුඵල ධර්මයේ පිළිබඳව තවම ප්‍රත්‍යක්ෂ අවබෝධයකට අපිපත් වෙලා නැති නිසා. එතකොට යම්කිසි කෙනෙකුට ඒ සක්කාය දිට්ඨිය දුරු කරන්නට ඕන නම් ඒත නැත්තා ටිකෙන් ටික සද්ධාව ආකාරවතී සද්ධාව දියුණු කරගන්නට ඕන. අර පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව අවබෝධය තුලින්. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ මේ ගුණවලින් යුක්තයි උන්වහන්සේ සැබවින්ම සම්මා සම්බුද්ධයි කියලා අපි පිළිගත යුත්තේ කවුරුවත් කියන නිසාවත් පොතක තියෙන නිසාවත් ගුරුවරයා කියපු නිසාවත් හාමුදුරුවෝ බණට කියපු නිසාවත් නෙමෙයි. අපි ඒක විමසා බලන්නට ඕන උන්වහන්සේගේ ගුණවලට අනුව කෙනෙක් සම්මා සම්බුද්ධ වෙන්නේ කවර සාධක මතද? ඒ සාධක සැබවින්ම හේතුඵල වශයෙන් ගොඩ නැගිය හැකි සාධකද? ඒ ගොඩනැගිය හැකි සාධක නම් යම් කිසි කෙනෙකුට උත්සාහවත් වෙලා වීර්ය කරලා ඒ සාධක ජනිත කරන්න පුළුවන්. එතකොට අන්නේ හැකියාව අපි හේතුඵල වශයෙන් දකිනකොට අපට පුළුවන්කම තියෙනවා ඒ කාරණය නිවැරදිව තීරණයකට එන්නට තථාගතයන් වහන්සේ සැබවින්ම සම්මා සම්බුද්ධ. එහෙම නැත්නම් සම්මා සම්බුද්ධ තත්ත්වයට පත් වූ කෙනෙක් ලෝකේ කවරදාක හෝ ජනිත වෙන්න පුළුවන්. මොකද ඒක සහේතුක විය හැකි දෙයක් කියන බව අපට ඒත්තු යනකොට තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැබෑ විශ්වාසයක් අපි තුළ ඇති වෙන්නේ. ඉතින් මේක ඇති කරගන්න අපිට නිකම්ම බුදුගුණ සිහි කළා කියලා විතරක් හරියන්නේ නැහැ. බුදුගුණ භාවනාව කළා කියලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ කියන ආකාරවතී සද්ධාව හැබෑවටම තහවුරු වෙන්නේ පින්නතුනේ විදර්ශනා ප්‍රඥාවත් එක්ක. විදර්ශනා කියලා කියන්නේ අපි හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් ධර්ම විශ්ලේෂණය කරලා බලන්න බලන්න විමසන්න විමසන්න සති සම්පජඤ්ඤයෙන් ඒවා ප්‍රත්‍යක්ෂ කරන්න කරන්න තමයි අපට තහවුරු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණය පිළිබඳව, ධර්මයේ සාක්කාත බව පිළිබඳව, සංඝ රත්නයේහි සුපටිපන්න බව පිළිබඳව. අපි හුඟක් අවස්ථාවලදී උදාහරණයක් හැටියට සිහිපත් කරන ධර්මදේශනාවලදී අපේ තාත්තා පිළිකා රෝගයක් හැදිලා තමයි එතුමා මිය ගියේ. එතකොට තාත්තා ඒ රෝගයෙන් හරියට පීඩා වින්ද අන්තිම අවස්ථාවේ ඉතින් අපි නැවත නැවත උත්සාහ කළා තාත්තගේ හිත සකස් කරන්න. බුද්ධ රූපයක් බිත්තියේ එල්ලලා තියලා ඒ දිහා බලාගෙන ඉන්නට සැලැස්සුවා. සබ්බපාපස්ස ගාතාව නැවත නැවත මෙනෙහි කරන්න කිව්වා. ඉතින් විටින් විට අපි ගිහිල්ලා ටිකක් හිස අතගාමින් පපුව අතගාමින් තාත්තට යම් යම් ධර්ම කාරණා කියා දුන්නා. ඉතින් තාත්තා ඒ පීඩාව නිසාම වෙහෙසටපත් වෙනකොට අපි තාත්තට කියා දුන්නා තාත්තේ ජීවිතයේ ස්වභාවය මේකයි. ද මෙච්චර කාලයක් පන්සලේදී බණ ඇහුවා, වයසට යාම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි කියලා. දැන් තාත්තට ඒව අත්දකින්නට අවස්ථාවක් සැලසිලා තියෙනවා. ඒ නිසා දැන් තමයි ඒව හරියට ප්‍රත්‍යක්ෂ කරන්නට සුදුසු අවස්ථාව. දැන් මේ වෙලාවේ බණ මඩුවේදී වහගෙන ඉන්නවා, මේ වෙලාවේදී ඒව ප්‍රතික්ෂේප කරලා ඉවත් එක ගැටිලා හරියන්නේ නැහැ. දැන් තමයි හැබෑවටම ඒව අවබෝධ කරන්න සුදුසු වෙලාව. ඒ නිසා නුවණින් මේවා මේ මේ විදිහට තේරුම් ගන්න කියලා ධර්ම කාරණා පැහැදිලි කරනකොට තාත්තා
අද්දෙකම ඔසවලා අර බුද්ධ රූපේ දිහාට හැරිලා වැඳ වැඳලා තාත්තා කිව්වා ජීවිතයේ පිළිබඳ මේ තරම් ගැඹුරු කරුණු බුදුහාමුදුරුවෝ කොහොම වටහා ගත්තද දන්නේ මම හිතනවා තාත්තා හැබෑවටම බුදුන් සරණ ගිය දවසේ එදා තමයි කියලා. ඒ මොකද යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මය දකිනවා නම් ඒතනත්තා තමයි බුදුරජාණන් වහන්සේගේ ඥානයේ කෙබඳුද කියලා හරියට වටහා ගන්න. එතකොට අපේ මනසට මේ ධම ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න. හේතුඵල ධර්මයේ ත්‍රිලක්ෂණ ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රකට වෙන්න වෙන්න තමයි අපිට බුදුහාමුදුරුවෝ කියන්නේ කොහොම කෙනෙක්ද උන්වහන්සේ දෙසූ දහම කොච්චර සූක්ෂමද ඒ අනුව පිළිපැද්ද ආර්යයන් වහන්සේලා කෙබඳුද ඒ පිළිබඳව අපිට ඥානය තහවුරු වෙන්නේ ඒව පිළිබඳව විදර්ශනා ප්‍රඥාව අවදි වෙන තරමට. ඉතින් ඒ නිසා අපිට අමූලික සද්ධාව නෙවෙයි ආකාරවතී සද්ධාව සහේතුක මතු කර ගන්න පුළුවන් වෙන ප්‍රමාණයට අපිට විචිකිච්ඡාව දුරු කරමින් ආකාරවතී සද්ධාව දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. දැන් එතකොට සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පස් ආකාරයකින් මේ විචිකිච්ඡා ධර්මයක් විදර්ශනා කරන්නට දේශනා කරනවා. පළවෙනි එක තමයි තමන්ගේ චිත්තසංතානෙහි විචිකිච්ඡාවක් තියෙනවා නම් තියෙනවා කියලා දැනගන්න. එතකොට දැන් මගේ මනසේ විචිකිච්ඡාවක් මතුවලා තියෙනවා. දැන් මට හරියට කාරණය නිශ්චිතව තීරණයකට එළඹෙන්නට බෑ. මේ පිළිබඳව ඒක එහෙමද මෙහෙමද කියලා දෙපැත්තට පනින ගතියක් දැන් මගේ මනසේ එබඳු වික්ෂිප්තතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ වික්ෂිප්තතාවය ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ සැකය නිසායි. එහෙමනම් මේ මොහොතේ සැකයෙන් යුක්ත බවක් මගේ මනසේ පවතිනවායි කියලා මනසේ පවතින සැක සහගත බව ඇති බව ඒ අවස්ථාවේ නිවැරදිව හඳුනා ගන්නවා. ඊළඟට දෙවනි අවස්ථාව තමයි තමන්ගේ චිත්තසංතානයේහි එබඳු විචිකිච්ඡාවක් නැතිනම් ඒ නැති බව දැනගන්නට ඕන. හරියට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම, ධර්මය ගැන පැහැදීම, සංඝරත්නය ගැන පැහැදීම, ඒ වගේම හේතුඵල ධම් පිළිබඳ මේවා පිළිබඳ හොඳ වැටහීමකින්, හොඳ ස්ථාවර බවකින් අපි ගුණධම් වඩනවා නම් එබඳු අවස්ථාවල මේ මොහොතේ මගේ මනසේ එබඳු විචිකිච්ඡාවක් නැහැ කියන බව තේරුම් ගන්නට ඕන. ඒ දෙවැනි අවස්ථාව. තුන්වැනි අවස්ථාව තමයි මෙතෙක් නොතිබුණු විචිකිච්ඡාවක් යම් මොහොතක අවදි වුණොත්. දැන් අභිනවයෙන් මගේ මනසේ සැකයක් හටගත්තා කියන බව අපි තේරුම් ගන්නට ඕන. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු බිරිඳ සැමියා ඕනෝන් බොහොම ආදරයෙන් සෙනෙහසින් පවතිනවා. යම් අවස්ථාවක පළවෙනි වතාවට බිරිඳගේ මනසේ සැමියා කෙරෙහි යම් සැකයක් හටගන්නවා. දැන් ওই පළමු සැකය හටගත්තට පස්සේ ඒ පිළිබඳව තමන් සිහිනුවණින් තොරව හැඟීම්බරව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්නට පටන් ගත්තොත් ඒ සැකේ එන්න එන්න වර්ධනය. බිරිඳට සැමියා ගැනත් එහෙමයි, සැමියාට බිරිඳ ගැනත් එහෙමයි. අර අලුතෙන්ම මතුවෙච්ච සැකය පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළොත් ඒක වර්ධනය වෙන්නට පටන් ගන්නවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභිනවෙන් විචිකිච්ඡාව ඇති වෙන්නට හේතුව තමයි අත්තිභික්කවේ විචිකිච්ඡාඨානීය ධම්මා තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා විචිකිච්ඡාය උප්පාදාය. එතකොට යම්කිසි කෙනෙක් තමන්ගේ මනසෙහි විචිකිච්ඡාව ඇති වෙන කාරණයක් මතුවෙන් පස්සේ සැක කරන කාරණයක් මතුවෙන් පස්සේ දෙපැත්තට පනින කාරණයක් මතුවෙන් පස්සේ ඒ ගැන සිහියෙන් නුවණින් තොරව හැඟීම්බරව කල්පනා කරන එහෙම කල්පනා කරන්න පටන් ගත්ත තැන ඉඳලා අර සැකය වර්ධනය වෙනවා. ඒක දුරු වෙන්නේ නැහැ. එතකොට නිර්වාණගාමිනී මාර්ගෙත් ඒ දෙයම තමයි සිද්ධ වෙන්නේ. අර සාමාන්‍ය පෞල් ජීවිතයේ සිද්ධ වෙනවා වගේ යම්කිසි සැකයක් ඇති වුණාන් පස්සේ ඒක සිහිනුවණින් තොරව හිතන්නට ගියන් පස්සේ ඒක වර්ධනය වීමක් සිද්ධ වෙනවා. වෙනතුනේ දැන් විචිකිච්ඡා කියන වචනේ ගත්තහම තිකිච්ඡති කියලා කියන්නේ ප්‍රතිකාර කරලා සුව කරන. විතිකිච්ඡති කියලා කියන්නේ ප්‍රතිකාර කරලා සුව කරන්න බැරි කියන අදහස. එතකොට මේ යම්කිසි සැකයක් අපේ මනසේ ජනිත වුණාන් පස්සේ ඒක සුව කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ලේසිය. ඒක ලේසියෙන් සුව කරන්න අමාරුයි. මොකද ඒ සැක ඇති වුණාන් පස්සේ බලන හැම කාරණේම සැක ඇති වෙන විදිහට තමයි පේන්නේ.
පෞල් ජීවිතවල එහෙම හරියට ඒ වගේ ගැටලු මතුවෙන්නේ ඒ විදිහට යම් බින්ද ගැන සැමියා ගැන දරුවා ගැන කවර කරුණක් ගැන හෝ සැකයක් මතුවෙච්ච ගම ඊට පස්සේ ඒ සැකයට අදාළ සාධකමයි පෙනේ. එතකොට අපි සම්පූර්ණ මුලාවකට පත් වෙනවා. දැන් සමහර වෙලාවට ඔය වැරදි කරපු අය පිළිබඳව පරීක්ෂණ කරනකොටත් එහෙමයි. ඒ පරීක්ෂණ කරන තැනත්තා මූලික වශයෙන් අදහසක් ඇති කරගත්තොත් මේ තැනත්තා තමයි මේ වරද කරන්නට ඇත්තේ කියලා. ඊට පස්සේ ඒ තැනත්තා ඒ වරද කරපු බවට වරද කරපු තැනට අපට හැමතිස්සෙම කරුණු මතුවෙන්න පටන් ගන්නවා. එතකොට ඒකමයි තහවුරු වෙන්නේ ඒකමයි මතුවෙන්නේ. එතකොට අවසානයේ වරද්ද කරපු කෙනා පැත්තක අපි වෙනම කෙනෙක් තමයි ඒ වරදට වරද කරපු කෙනා හැටියට අවසානයේ තහවුරු කරගෙන තියෙන්නේ. අන්න ඒ විදිහට හුඟක් අපි මං මුලා වෙනවා මේ විචිකිච්ඡාව නිසා. නිර්වාණගාමිනී මාර්ගෙත් ඒ විදිහටමයි යමක් පිළිබඳව සැකයක් ඇති වුනහම ඒ ගැන වැරදි විදිහට කල්පනා කරන්න කරන්න අපේ මනසේ ඒ සැකය තහවුරු වෙනවා වර්ධනය. එතකොට අභිනවෙන් සැකයක් උපන්නහම අභිනවෙන් විචිකිච්ඡාවක් හටගත්තහම දැන් මගේ මනසේ අභිනවෙන් විචිකිච්ඡාවක් හටගත්තා ඒ හටගත්තේ මෙන්න මේ හේතුව නිසායි කියලා පැහැදිලිව දකින්නට උත්සාහ කරන්නට ඕනේ. ඒක තමයි තුන්වැනි අවස්ථාව. හතරවැනි අවස්ථාව තමයි උපන්නා වූ විචිකිච්ඡාව නිරුද්ධ වෙනවා නම් දුරු වෙනවා නම් දැන් හටගත් විචිකිච්ඡාව ප්‍රහීන වුණා කියන බව තේරුම් ගන්න. එතකොට ප්‍රහීන වුනේ කුමක් නිසාද? ඒ විචිකිච්ඡාවට අදාළ හේතුව දුරු වුණු නිසා. ඒ අදාළ හේතුව හඳුනාගත්තාම ඒ හේතුව දුරු වුණු තැන ඒ විචිකිච්ඡාව දුරු වෙනවා. ඊළඟට පස්වෙනි අවස්ථාව තමයි යම් කෙනෙකුගේ సంతානයේ ඒ දුරු වූ විචිකිච්ඡාව නැවත නොහටගෙන පවතිනවා නම් ඒ බවත් තමන් දැනගන්නට ඕනේ. ඒ බවත් මෙනෙහි කරන්න ඕනේ. අපි මුලිනුත් මීට පෙර අවස්ථාවලත් කතා කළා කුමකටද එහෙම දැනගත යුත්තේ. එහෙම දැනගත්තොත් තමයි අපේ මනසේ පවිත්‍ර බව පිරිසිදු බව අපට රැකගන්න පුළුවන්. ඒ නීවරණය දැන් තමන්ගේ සිතේ නැහැ. ඒක නිරුද්ධ වෙලයි පවතින්නේ කියලා හරියට තේරුම් ගත්තාම ඒක නැවත මතු නොවන ආකාරයෙන් පවත්වා ගන්න පුළුවන්. එතකොට එහෙම පවත්වා ගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතිමික්කවේ කුසලා කුසලා ධම්මා සාවජ්ජන වජ්ජා ධම්මා සේවිතබ්බා සාවිතබ්බා ධම්මා හීන පනීත ධම්මා කන්න සුඛ සප්පටි භාගා ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සව විචිකිච්ඡාය අනුප්පාදාය උප්පන්නස්සව විචිකිච්ඡාය න භීයෝ භාවාය න වේ පුල්ලාය. එතකොට කුසල අකුසල ධර්මයන් පිළිබඳව හරියට නිවැරදිව තේරුම් ගන්නට උත්සාහ කරන. එතකොට කුසල අකුසල ධර්මයන් ගැන තේරුම් ගන්නවා කියලා කියන්නේ හේතුඵල වශයෙන් මේ කුසලයයි මේ කුසල මූලය මේ අකුසලයයි මේ අකුසල මූලය. එතකොට මේක කුසලයක් කියලා කියන්නේ මෙන්න මේ සාධකය නිසා මේ මූලය නිසා. මේක අකුසලයක් කියන්නේ මෙන්න මේ මූලය නිසා. එහෙම හරියට අපි විමසිලිමත් ප්‍රඥාවෙන් සම්මාදිට්ඨියෙන් ඒවා දැක ගන්න උත්සාහ කරනකොට ඒ පිළිබඳව යෝනිසෝ මනසිකාරය දියුණු කරන්න අපට පුළුවන් වෙනවා උපන්නා වූ විචිකිච්ඡාව දුරු කරන්නට. ඒ වගේම මතු විචිකිච්ඡාව නූපදී පවත්වා ගන්නට. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ක්‍රම පහකින් මේ නීවරණ ධර්ම පිළිබඳව විමසා බලන්නට දේශනා කරනවා. ඊළඟට අට කතාවේ විශේෂයෙන් කාරණා හයක් සඳහන් වෙනවා. ච ධම්මා විචිකිච්ඡාය පහනාය සංවත්තන්ති බහුසුතතා. බහුසුතතාවේ විචිකිච්ඡාව දුරු කරන එක් සාධකයක් හැටියට. එතන බහුසුත භාවයයි කියලා කියන්නේ බොහෝ ධර්ම කාරණා පිළිබඳව අහලා දැනගෙන තේරුම් අරගෙන තියෙන බව. බහුසුතතා. ඊළඟට පරිපුච්ඡකතා. නවත නැවත දේවල් විමසන ගතිය. ඒ කියන්නේ අපි දන්නා දේ වුණත් ආයේ අහලා සාකච්ඡා කරලා ගුරුවරුන්ගෙන් විමසලා ඊළඟට පොතපතින් විමසලා ඒ නිවැරදි මූලාශ්‍රයන් තියෙන තැන්වලින් අපි ඒව නැවත නැවත විමසා බලලා පොතපතෙන් හරි ත්‍රිපිටකයෙන් හරි අට කතාවෙන් හරි ගුරුවරුන්ගෙන් හරි ඒ කවර ක්‍රමයකට හෝ අපි ඒව නැවත නැවත විමසලා බලනවා. ඊළඟට ගුරුවරු සජීවීව මුණ ගැහෙනවා නම් ඒ අයගෙන් ප්‍රශ්න කරනවා සාකච්ඡා කරනවා. ඒ විදිහට පරිපුච්ඡකතා. ඊළඟට විනයේ පකතඤ්ඤතා. විනය පකතඤ්ඤතා කියලා කියන්නේ විනය පිළිබඳව හොඳ පරිචයක් ඇති බව. ඒ කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලා සම්බන්ධව ගත්තොත්
උන්වහන්සේලාට බොහෝ කොට විචිකිච්ඡාව ඇති වෙන අවස්ථා තමයි මේක ඇවතක්ද මේක ඇවතක් නොවේද මගේ සීලය පිරිසිදුද නැද්ද මේ වාගේ විනය කාරණා පිළිබඳ. එතකොට ගිහියෙකුට උනත් එහෙම තමයි මං අතින් අකුසලයක් වුණාද කුසලයක් වුණාද මං එතෙන්දි කිව්ව දේ හරිද වැරදිද මං එතෙන්දි එහෙම නොකර හිටියා නම් හොඳයිද ඒක කරපු එක හොඳයි මෙහෙම කළ කී දේ පිළිබඳව අපිට පැහැදිලි වැටහීමක් නැති අවස්ථාවලදී ඒවා පිළිබඳව හොඳ පැහැදිලි වැටහීමකින් කටයුතු නොකරන අවස්ථාවලදී බොහෝ කොට අපට විචිකිච්ඡා ඇති වෙනවා. ඉතින් ඒ නිසා සීලය පිළිබඳව විනය පිළිබඳව අපට පැහැදිලි වැටහීමක් පරිණත බවක් ඇති කරගන්න පුළුවන් නම් විචිකිච්ඡාව ඇතිවීම අවම වෙනවා. ඊළඟට අදිමොක්ක බහුලතා සද්ධාව දියුණු කර ගැනීම. ඊළඟට කල්යාණ මිත්‍තතා සප්පාය කතා. කල්යාණ මිත්‍රයන් නැති බව සහ විචිකිච්ඡාව දුරු වෙන ප්‍රඥාව අවදි වෙන සම්මාදිට්ඨිය අවදි වෙන විදිහේ කතා බහවල නිරත වීම. දැන් යම් යම් කාරණාවලදී අපි සැක ඇති වෙන විදිහට කතා කරන්න පුළුවන්. බුදුහාමුදුරුව මෙහෙම බුදු වුණාලු, උන්වහන්සේ දේශනා කරපු ධර්මය මෙහෙමලු, එතකොට සංඝ රත්නයේ අහවල් භික්ෂුන් වහන්සේ මෙහෙම කළාලු, මේ විදිහට පුද්ගලයන් තුල සැක ඇති වෙන විදිහට දේවල් ඕන්න අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේ මෙහෙම කිසිම සැකයක් නැතුව පුද්ගලයාට දේවල් ඒත්තු යන විදිහට කතා කරන්නත් පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ඒ කාරණේ පිළිබඳ නිවැරදි දැක්මක් ඔහු තුළ ජනිත වෙන හැටියට හේතුඵල වශයෙන් යමක් පිළිබඳව කතා කරන්නත් පුළුවන්. අර සැක ඇති වෙන විදිහට කතා කළාම සැකේ වර්ධනය වෙනවා. තහවුරු වෙන විදිහට කතා කළාම සද්ධාව මතු වෙනවා. හැබැයි හේතුඵල වශයෙන් ඒ කාරණේ තේරුම් ගන්න පුළුවන් වෙන හැටියට මඟ සැලැස්සුවාම ඒතනත්තා ප්‍රඥාවෙන් කරුණු තේරුම් අරගෙන සද්ධාවේ පිහිටනවා. එතකොට මේ තුන්වෙනි ක්‍රමය තමයි වඩා යෝග්‍ය වෙන්නේ. කතා බහ කරනකොට සප්පාය කතා කියලා කියන්නේ ඒ එබඳු විචිකිච්ඡාව දුරු කරන්නට උපකාර වෙන, ඒ වගේම තමන්ගේ මනසේ නිවැරදි දැක්මක් සම්මාදිට්ඨියක් අවදි වෙන විදිහේ කතා බහවල නිරත. ඉතින් මම හිතනවා මේ කාරණා ටික ප්‍රමාණවත් කියලා. අපිට අපි දැන් මේ විදිහට මේ කතා කළේ සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතිපට්ඨාන හතරෙන්. ධම්මානුපස්සන සතිපට්ඨානේ පළවෙනි කොටස නීවරණ කාණ්ඩේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච අද අපි විචිකිච්ඡා නීවරණේ කතා කළා. එතකොට මේ පළමු කොටස අවසන් වෙනවා. අපිට ඊළඟ සතියේ ඉඳලා අනිත් කොටස් පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් එහෙමනම් මේ අපි පැහැදිලි කරපු කාරණා සම්බන්ධව හෝ එහෙම නැත්නම් සමස්තයක් හැටියට විදර්ශනා භාවනාව පිළිබඳව තියෙන කාරණා මූලිකව විමසලා ඉන් අනතුරුව පොදු දහම් ගැටළු වලට අපි අවතීර්ණ වෙමු. සුජිත් මහත්මයාට ප්‍රශ්නයක් තියෙනවා. ඔව් අවසරයි අපේ හාමුදුරනේ. දැන් අපේ හාමුදුරනේ දැන් ඔය අපේ ආයතනයක වැඩ කටයුතු කරනකොට සහ ඉදිරියේ ජීවිතයේ දැන් අපිට යම් යම් දේවල් සම්බන්ධව සැක හිතෙන කාරණා මතු වෙනවා. එතකොට අපේ හාමුදුරනේ දැන් මේක අපි දැන් ඒ කියන්නේ ඇත්තටම විචිකිච්ඡාවක් කියලා හිතලා අපේ හාමුදුරනේ ඒක මේ අපි කර්මය නිසා වෙච්ච දෙයක් කියලා මේක අමතක කරලා දාන එක හොඳද නැත්නම් ඒක ප්‍රඥාවෙන් මෙනෙහි කරලා ඒකට මොකක් හරි අපි සොයා බැලීම සිදු. ඒ කියන්නේ කර්මයට අනුව සිද්ධ වෙච්ච දෙයක් කියලා අමතක කරලා දැම්මොත් එතන ලොකු පටලැවිල්ලක් සිද්ධ වෙනවා. මොකද දේවල් සිද්ධ වෙන්නේ කර්මය මත විතරක් නෙමෙයිනේ. එතකොට දැන් ආයතනයේ යම් පුද්ගලයෙක් ගැන යම් සිදුවීමක් ගැන සැකයක් ඇති වෙච්ච ගමන් අපි එතනින් එහාට ඒ සැකය තහවුරු කරන්න යන එක නෙමෙයි කළ යුත්තේ විමසිලිමත් වෙන එකයි. ඒ කියන්නේ ඒකට අදාළ සාධක හොයන්න ඕනේ. දැන් අපිට හිතෙනවා මේ මෙතන මොකක් හරි හොරකමක් වෙලා තියෙනවා. ඒතර හොරකමක් වෙලා තියෙනවා කියලා හිතුනහම හොරකමක් වුණා කියන එක ඔළුවේ තියාගෙන කරුණ හොයන්න ගියොත් අපිට බොහෝ පුද්ගලයෝ ගැන සැක හිතෙන්න ගන්න. එහෙම නෙමෙයි. අපි මුලින්ම වගකිව යුතු කෙනෙක් හැටියට ඉස්සල්ලා මෙතන හොරකමක් වෙලා තියෙනවා කියන්නේ ඉස්සල්ලා මෙතන මොකක් හරි දෙයක් නැති වෙලා තියෙනවා. ඒ එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි දන්නේ නැහැ තාම හොරකමක්ද එහෙම නැත්නම් නොදැනුවත්කමින් වෙච්ච දෙයක්ද වෙනත් ප්‍රශ්නයක්ද හිතාමතා කරපු දෙයක්ද මොකක්ද කියන්න අපිට තේරෙන්නේ නැහැ. දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඒ මූලය අපි ඉස්සල්ලා ගන්නවා.
අරගෙන ඊට පස්සේ අපි හොයන්න ඕනේ ඒසා ඒක එහෙම වෙන්න හේතු මොනවද කොහොමද මේක වෙන්න ඇත්තේ මොකද්ද මේකට බලපෑවේ එතකොට අන්න ඒ විදිහට අපි විමසිලිමත් වෙන්න ඕනේ එහෙම විමසිලිමත් වුණාම තමයි ඇත්තටම මේක හොරකමක්ද වංචාවක්ද නොදැනුවත්ව වෙච්ච දෙයක්ද එහෙම නැත්නම් අතපසු වීමක්ද මොකක්ද කියලා අපිට අනාවරණය කරගන්න පුළුවන් ඊට පස්සේ කවුද ඒකට සම්බන්ධ කියලා අපි හොයන්න ඔයලවල් ඇත්තට මෙතන වරදක් වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට සුදුසු අවවාද කරන්න ඕන අවවාද කරලා අහන්න නැත්නම් එතනින් එහාට අපට සමහර වෙලාවට අනතුරු අඟවන්නට සිද්ධ වෙනවා අනතුරු අඟවලත් ඒගොල්ලෝ සැකසෙන්නේ නැත්නම් අපට ආයතනයෙන් බැහැර කරන්න Tamanට යම් බලයක් තියෙනවා නම් ඒ අය ආයතනයෙන් බැහැර කරන්න කටයුතු කරන්න වෙනවා Tamanට එහෙම බලයක් නැත්නම් ඒගොල්ලන්ගේ ස්වභාවය තේරුම් අරගෙන Taman පරිස්සමින් කටයුතු කරන්නට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා එතකොට අන්න ඒ විදිහට ඒ සම්බන්ධව කළ යුතු දේ හේතුඵල වශයෙන් සහ චතුරාර්ය සත්‍ය වශයෙන් ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නෙට මොකක්ද හේතුව ඒක කොහොමද වෙනස් කරන්නේ ඒකට මොකක්ද කළ යුත්තේ එතකොට හැමතිස්සෙම ඒ ධහමට අනුව තමයි අපි එතනදී තීරණ ගත යුත්තේ එහෙම නැතු මේක කර්මානුරූපව වෙච්ච දෙයක් කියලා විතරක් අපි වහලා දානවනම් ආයතනයත් බංකොලොත් වෙන්නට පුළුවන් ඒ වගේම අපි ආපු තීරණයත් නිවැරදි නොවෙන්නට පුළුවන් ඒක සමහරට කර්මය අනුව සිද්ධ වෙච්ච දෙයක් නොවෙන්නටත් පුළුවන් වෙනත් අවශේෂ කාරණා මත වෙන්නට පුළුවන් එහෙම සිද්ධ වෙනවා. එතකොට අපිට ප්‍රයෝග සම්පත්තිය, ඒ කියන්නේ නිවැරදිව සිතලා, නිවැරදිව කතා කළා, නිවැරදිව ක්‍රියා කළා, නිවැරදිව තීරණ අරගෙන අපිට වෙනස් කරගන්න තිබිච්ච අවස්ථාව අපි අතින් ගිලිහෙන්න පුළුවන් ඒක කර්මයයි කියලා විතරක් අපි යට කරලා තිබුණා. ඉතින් ඒ නිසා සාමාන්‍ය ජීවිතයේ ඇති වෙන විචිකිච්ඡා සැකයක් වුණත් අපි ඔය විදිහට निराකරණය කරන්න උත්සාහ කරනවා. අඹසැමියන් අතර වුණත්, දරුවන්, මිතුරන් ආයතනයේ පොතන ඇති වෙන සැක සංකා පිළිබඳ වුණත් අපි එහෙම ਵਿਚාරපූර්වක කටයුතු කිරීමයි අවශ්‍ය වෙන්නේ. ඒතොර ඒවා නිර්වාණගාමිනී මාර්ගයට බාධාවක් නොවෙන්න පුළුවන්. හැබැයි ඒ කරන කටයුත්තට බාධා. අඹසැමියන් අතර සැකයක් ඇති වුණොත් ඒක විවාහ සංස්ථාවට බාධාවක්. ආයතනයේ තුල සැකයක් ඇති වුණොත් ඒක ආයතනයේ ඵලදායීතාවට ඒක බාධාවක්. අන්න එහෙම ඒ කොතනද සැකේ ඇති වෙන්නේ ඒක ඒ කාර්යයට බාධාවක් වෙනවා. ඒ නිසා ඒක අපි විමසලිපත්ව සොයන්න ඕන බලන්න ඕන සැක කිරීම තුළ අපට ඇති වෙන්නේ අර පූර්ව නිගමනයක් මත එල්ලිලා ඒකට සාධක හොයන එක. ඒක නෙමෙයි කල යුත්තේ විමසලිපත්ව සත්‍ය ගවේෂණය කරන්න වෑයම් කරන. ඉතින් ඒ අපට ආයතනික වශයෙන් ගෘහ සංස්ථා වශයෙන් ඔය කරන අධ්‍යයනය තමයි අවසානයේ අපට ධර්ම මාර්ගයටත් හොඳ පරිණත භාවයක් ඇති කරන්නේ. ඒ නිසා ඒවා අපිට සාමාන්‍ය ජීවිතයේ දේවල් කියලා නොසලකා හරින්න බෑ. එතනත් අපිට ධර්මය පුහුණු කරන්න තියෙන හොඳම අවස්ථාව. පැහැදිලි වුණාද ඒක? අපේ හැමදෙරේ ගොඩක් පිං ගොඩක් පැහැදිලි වුණා අපේ හැමදෙරේ. ඊළඟට අපේ ආනන්ද මාහිංකන්ද මහත්මයා ප්‍රශ්නයක් අහන්න ඉන්නවා. සෝනා සවසරයි. ඇත්තටම සන්නේ ඔබ වහන්සේගේ මේ දේශනාවට ගොඩක් ඇත්තම තීමේ මේ කර්ම ඉදිරිපත් කිරීමට ඔබ වහන්සේ බොහෝ කුසල් වේවා. ස්වාමිනා දැන් ඔය සැකේ කියන එක තමයි අපරම හිතන්නේ ගොඩාක් කට්ටියට අපිත් ඇතුළුව තියෙන ප්‍රශ්නයක් දැන් මෙහෙම මට අහන්න දෙන්න ස්වාමිනා දැන් ඒ බුදුන් වහන්සේගේ ධර්මයේ ඒ ගැඹුරු කරුණු ඒ කියන්නේ පරිසම්පාදයේ සක්කාය දිට්ඨිය නැත්නම් මේ මොකද්ද මේ පංච උපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වයක් මෙන්න මෙහෙම එකක් තමයි මේ සක්කාය කියන්නේ කියන එක ඒව ගැන ස්වාමිනා කිසිම සැකයක් නැහැ මම හිතන්නේ මට ඒ නමුත් ඒ කියන්නේ මේක නේද මේ සිද්ධ වෙන්නේ කියන්නේ හොඳ හැඟීමක් තියෙනවා කියලා මට හිතෙනවා. නමුත් සවනාස දැන් ඊට අදාළ වෙනත් කරුණු ඒ කියන්නේ අපි දැන් බුදුන් වහන්සේ දෙවිලෝකෙට ගිහිල්ලා මේ සංකසපුරෙන් විකට බැස්සා ඒ ආදි වශයෙන් ඒකට අදාළ වෙනත් ධර්මයටම නෙමෙයි අදාළ කරුණු වලට යම්කිසි මේ දෙගිඩියාවක් තියෙනවා කියලා තියෙනවා සවනාස. එතකොට ඒකත් ඔය කියන සැකයට දායක වෙන්නේ එහෙම නැත්නම් ඒවා සාමාන්‍යයෙන් මේ අපි නදගුණත්කම නිසා තියෙන දේවල්ද ඒ කියන්නේ එතකොට අපි බය වෙන්න ඕනද මේ සැකයක් මනම් තියනවද කියන එක අපි ඒ සැකේ වෙන් කරගන්න පොඩි ඒ කියන්නේ මායිමක් තියෙනවද සන්න මේ කියන සැකයක් බොහොම හොඳ ප්‍රශ්නයක් මතු කළේ දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දිව්‍ය ලෝකයට වැඩම කළාය උන්වහන්සේ එතනින් නැවත මනුලොවට වැඩම කළාය මෙහිමයි කියලා අපි ඒ අපි කියන්නේ යම්කිසි ඓතිහාසික සිදුවීමක්. එතකොට අපට ඒ සිද්ධිය පිළිබඳ ඒක ඇත්තක්ද ඒක නැත්තක්ද කියන අදහසක් අපේ මනසේ මතුවෙන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුවෝ ගැන ඇති වෙන සැකයක් නෙමෙයි
ඒකේ සිදුවීම පිළිබඳ ඇති වෙන ප්‍රශ්න. හැබැයි අපි විමසලා බලන්න ඕන නැතන්දී බුදුරජාණන් වහන්සේ එහෙම දෙව්ලොවට යා හැකි කෙනෙක් කියන බව අපේ මනසින් අවංකව පිළිගන්නවා. ඒ වගේම එහෙම දෙව්ලොවට යන්න දෙවියන් සමග කතා කරන්න දෙව්ලොව දහම් දෙසන්න හැකි කෙනෙක් හැටියටද අපට වැටහිලා තියෙන්නේ නොහැකි කෙනෙක් හැටියට. එතකොට උන්වහන්සේ එහෙම ගිහිලා ආශ්චර්යවත් විදිහට මනුලොවට වැඩම කරන්න උන්වහන්සේට හැකියාව ඇති කෙනෙක් හැටියටද අපි හඳුනාගෙන තියෙන්නේ නැති කෙනෙක්. එතකොට දැන් අර සිද්ධිය අපි පිළිගන්නවද නැද්ද කියන එක ඒක ඓතිහාසික ඉතිහාසය පිළිබඳව හෝ ඒ සිද්ධිය පිළිබඳව ඒ සිද්ධිය අර්ථකථනය කරන විස්තර කරන ස්වභාවයෙන් මත ඇති වෙන ප්‍රශ්නයක් ඒක. හැබැයි අපිට මූලික අදහසක් අපි විමසලා බලන්න ඕන බුදුරජාණන් වහන්සේට ඕනනම් දෙව්ලොවටත් යන්න පුළුවන් ඕනනම් දෙව්ලොව බණ කියන්න පුළුවන් ඕනනම් ආශ්චර්යාකාරී ප්‍රාතිහාර්ය දක්වමින් මනුලොවට එන්නත් පුළුවන් කියන මේ කාරණා සහේතුකව අපේ මනස පිළිගැනීමක් තියනවද ඒ පිළිගැනීම අපිට තියනවා නම් බුදුහාමුදුරුව ගැන සැකයක් එතන නැහැ එතන ඒක තියෙන අර සිද්ධිය පිළිබඳව එහෙම නැත්නම් ඒ සිද්ධිය ඓතිහාසිකව සටහන් කිරීම පිළිබඳව එහෙම එකක් උනාද නැද්ද කියන එක ඒක බුදුහාමුදුරුවන්ට අදාළ සැකයක් නෙමෙයි ඒක ඉතිහාස කාරණේ සම්බන්ධ තියෙන ප්‍රශ්නයක් එහෙම නැත්නම් අපේ සාහිත්‍ය පිළිබඳව තියෙන ප්‍රශ්නයක් එතන තියෙනවා ඒ දෙක අන්න එහෙම වෙන් කරගන්න රහතෙක් අහන්න ලැබුණා මේ තින්දි තින් එයා එක එක කතාවල් කියනවා මේ උදාහරණයකට මෙන්න මෙහෙම දැන් දුන්වහන්සේ අනුතත්ත්ව විලක් ගැන කතා කරලා තියෙනවා ආ ඊට පස්සේ යා මේ ටිබෙට් රටට මේ ළඟදී ගිහිල්ලා තියෙනවා ගිහිල්ලා මේක හරි කාන්තාරයක් නේ මේ කොහෙද විල් කියලා ඔන්න එයාගේ කතාවේ තියෙනවා මේක බොරු කතාවක් අනුතත්ත්ව විලක් කියලා එකක් නැහැ ඒ වගේ තැනක්. ඉතින් නමුත් ඉතින් එයා දන්නේ නැහැ. එතකොට මේ දැන් හිමාලවණේ කියන එක හැබැයි කිලෝමීටර් 2600ක් දිග විශාල ප්‍රදේශයක්. ওই ටිබෙට් කියන එක ප්‍රදේශයක් විතරක් නෙමෙයි. අර ඕන තැන්වල මෙහෙම තියෙන්න පුළුවන් කියන එක. ආ. ඉතින් අන්න ඒ වගේ දේවල්. ඉතින් අපි යම් කිසි දෙයක් ඒ කියන්නේ වැඩිම හදාාරනකොට අරයා කිව්වතාව බොරු වෙලා මේක මෙහෙම තියෙන්න පුළුවන් කියන හැඟීමක් වගේ දේවල්. තව කියන එක තැනකදී ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන්ට දිවස් තිබ්බනම් විජ්ජකූට පර්වතයේ ඉඳලා දෙව්දත්තර ගල් පෙරලනකොට ඒක නොදක ඉඳීද කියලා. අන්නේ වගේ තමයි මේ මහලු රහත් කියන මේ අපේ කෙනෙක් කියන මහාමුදුරුවෙක් කියන කතාවක් තමයි. දැන් එතන තියෙන්නේ දැන් ඒගොල්ලන්ගේ ඒ රහත් කියන එකේ தත්වයත් ඒකෙන් विद्यमान වෙනවා මොකද්ද තියෙන්නේ කියලා. එතකොට දැන් ඇත්තටම බුදුරජාණන් වහන්සේට දැන් ඔය වගේ ප්‍රශ්න බොහෝ දෙනා මතු කරනවා. ගල් පෙරලන එක දැක්කේ නැද්ද? එතකොට අඟුලිමාල මිනි මරනවා දැක්කේ නැද්ද? එතකොට දැන් දේවදත්ත මහාන කරගත්තේ එයා Tamanට හතුරුකම් කරනවා කියලා දැක්කේ නැද්ද? සම්මා සම්බුද්ධ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ ලෝකය වෙනස් කරන්න ආපු කෙනෙක් නෙමෙයි. ලෝක ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ලෝකට පැහැදිලි කර දෙන්නට ලෝ පහළ වුණු කෙනෙක්. එතකොට උන්වහන්සේගේ බුද්ධත්වය කියලා කියන්නේ ලෝකෙ සිද්ධ වෙන සියල්ල වැළැක්වීමයි කියලා අපි හිතනවා නම් Tamanට ඕන විදිහට වැඩ කිරීමයි කියලා හිතනවා නම් ඒ තැනත්තා බුදුහාමුදුරුවෝ ගැන දන්න කෙනෙක් නෙමෙයි. එතකොට ඒ ඔය අරිහතුන් කියන බුදු වෙලා කියන බොහෝ දෙනා අද අනිත් අය ලෝකය මුලා කරන්න උත්සාහ කරනවා මිසක් ඇත්තටම බුදුහාමුදුරුවෝ කියන්නේ කොහොම කෙනෙක්ද කියලා නිවැරදිව තේරුම් ගත්ත චරිත නෙමෙයි. හැබැයි ඒගොල්ලෝ එක එක තරක ඉදිරිපත් කරනවා. එතකොට දැන් අර සාහිත්‍යයේ තියෙන යම්කිසි කාරණයක් අරගෙන ඒක තමයි දැන් මේ තර්ක විතරකයට භාජනය කරන්නේ. එතකොට අපට වැදගත් වෙන්නේ අනෝතත්ත්ව විලක් තියනවද නැද්ද කියන එක. ඒක අපිට භෞතිකව සොයා බලන්නට පුළුවන් කාරණයක්. ඒක මහ පොළවේ තියෙනවා. එතකොට ඒක වෙනම ගවේෂණයක් එක්ක යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම කාරණේ අපි වෙනම ගන්නවා. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් ඒ දේශනාවක අපට හමු වෙනවා නම් අනෝතත්ත්ව විල පිළිබඳව යම් කිසි සිදුවීම් ටික. ඒතර අපි එතනදී තේරුම් ගන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයත් එක්ක උන්වහන්සේගේ ඥානයත් එක්කලා
මේ පෘථුවියේ නෙමෙයි වෙනත් සක්වලක වුණත් එහෙම තැනක් තියෙනවා නම් උන්වහන්සේට ඥාණයෙන් දකින්න පුළුවන්කම තියෙනවා උන්වහන්සේගේ ඥානයේ ස්වභාවයත් එක්කලා එතකොට නමුත් ඒ උන්වහන්සේගේ දැක්ම පිළිබඳව පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා මේ කතන්දරයක් හැටියට සාහිත්‍ය තුල මේක එනකොට ඒකේ යම් වෙනස්කම් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. එතකොට දැන් අපි හිතමු දැන් මේ මහ පොළවේ දිග පළල කියනවා. මෙච්චරක් දිගයි යොදුන් මෙච්චර. එතකොට ඒව ගණනය කරලා බැලුවෙන් පස්සේ සමහර විට වර්තමානයේ තියෙන මේ දිග පළලත් එක්කලා සංසන්දනය වෙන්නේ නැති තැන් තියෙනවා. ඉතින් එහෙම සංසන්දනය නොවුනයි කියලා ඒකත් එක්ක අපිට බුදුහාමුදුරුවෝ ගැන සැකයක් ඇති කරගන්න දෙයක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා එක එක්කෙනා තේරුම් ගන්න තියෙන විදිහට ඒව කලින් කලට ගෙනවිත් ඒ පොඩි පොඩි කතන්දර දේවල් සටහන් අංක ඉලක්කම් ඒව වෙනස්කම් වෙන්න පුළුවන්. හැබැයි අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ ඒව නෙමේ ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය සහ පටිච්චසමුප්පාදය කියන මේ කාරණා. එතකොට ඔය මූලික කාරණා වලට අපට අවධානය යොමු කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේගේ සර්වඥ භාවය පිළිබඳව නිකලස් භාවය පිළිබඳව අපට අවධානය යොමු කරන්න පුළුවන්. ඒ ගැන අපට යම් සැකයක් ඇතන. අන්න ඒව තමයි අපි මේ හැම තැනකදීම විමසා බැලිය යුත්තේ අනිත් කාරණා ගැන නෙමෙයි. ඔයයි සවනස බොහොම පින්වාසර මේ උත්තර පොඩි තවත් පොඩි කාරණයක් තව ප්‍රශ්න අහන්න කටි ඉදිරිපතල ඉන්නවා සවනස නැත්නම් මට ඉන්න කමක් නැහැ. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ ඔය මේ අරිහතුන් කියලා අරහෙ මේ හඳුන්ව ගන්න අය මහජනයාව ව්‍යාකූල කරන්න මුලා කරන්න ඔහු එක එක පැති වලින් දේවල් ඇදලා ඇදලා තර්ක විතර්ක දාන. එතකොට මිනිස්සු ව්‍යාකූල වෙනවා. එතකොට අර කියන එක පිළිගන්න ඇරෙන්න වෙන එතනින් යාට විකල්පයක් නැති වෙනවා. අන්න එහෙම මිනිස්සු අසරණ කරන ගතියක් තියෙනවා ඒගොල්ලෝ තුළ. තවත් එකේ පොඩි කරුණක් සොන්නා දැන් බුදුන් වහන්සේ කාලයේදී හිටපු ඔය ශාස්ත්‍රවරුන් ගැන කතා කරනකොට දැන් සමහරක් කට්ටිය ඒ කාලේ නිවන් දැකීමක් ගැන උද්දත්තයක් ගැන ආදි වශයෙන් එකම මාතෘකාව තරහා තමයි දේශනා කරපුවක් සමහරකට පේන්න තියෙනවා. ඔව්. ඒතකොට දැන් තව ඉතින් ඔය වේදාන්තවල තියෙනවා මම හිතන්නේ ඔය උපනිෂද් කියලා මේ අපේ ධර්මයට අදාළ ඒ සම්බන්ධ වගේ දේවල්. මේවා ස්වාමීන් වහන්සේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බුදුහාඳුරු කොපි කරාද මේවා. මේ වගේ ධර්ම කරුණු කරලා ඒකට තව ටිකක් ඇඩ් කරලා ඒක හොඳට රිෆයින් කරාද කියලා කියන්නේ. එහෙම කෙනෙකුට හිතන්න පුළුවන්. අපි කොහොමද ඒක ඇත්තටම ඉතිහාසගත තොරතුරු වලින් දැන් හිතන්නේ නිර්වාණය ගැන බුදුන් වහන්සේද මුලින් ඉදිරිපත් කරේ නැත්නම් වෙනත් ඒවට අදාළ කිසි හැඟීමක් තිබුණද බුද්ධත්වයේ ගැන නැති පිට බව පේනවා. ඒ වගේ කොහොමද සානසක වෙන් කරගන්නේ? දැන් බුදුරජාණන් වහන්සේම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. තථාගතයන් වහන්සේ මේ අලුත් දෙයක් දේශනා කරනවා නෙමෙයි ලෝකෙ තියෙන දේ පෙර බුදුවරුන් විසිනුත් සොයාගත්තු දේ දැන් කරා නගර සූත්‍රයෙන් පැහැදිලි කරනවා යට වෙච්ච පුරාණ නගරයක් හොයා ගන්නවා වගේ එකක් තමයි බුදුහාමුදුරුව කරන්නේ. එතකොට පෙර බුදුවරුත් ඒව දේශනා කරලා තියෙනවා. එතකොට මේ එකම කල්පය තුල මහා භද්‍ර කල්පය තුල පෙර බුදුවරු පහළ වෙලා තියෙනවා. එතකොට ඒ කපුසඳ කෝණාගමන කාශ්‍යප බුදුවරු මේ පෘථුවියෙහිමයි පහළ වුණේ. එතකොට උන්වහන්සේලා දෙසූ දේශනා මුඛ පරම්පරාවෙන් බොහෝ දෙනා අතර තවමත් පවතින යම් යම් නෂ්ටාවශේෂ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා කරුණු දේශනා කරනකොට අරවයි මේවයි අතර සංසන්දනය වීමක් තියෙනවා. දැන් ওই දෙවිවරු යක්ෂයෝ හැම විටින් විට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් එහෙම සමහර ගාථා අහලා තියෙනවා පෙර බුදුවරු කියාවා. ඉතින් ඒ නිසා ලෝකේ සත්‍ය කියන එක සොයාගන්නකොට ඒක බුදුහාමරගේ නිර්මාණයක් නෙමෙයි අලුතෙන් හදපු දෙයක් නෙමෙයි ඒක පවතින දේ. ඒ පවතින දේ පිළිබඳව එක් එක්කෙනා යම් යම් ප්‍රමාණයකට හඳුනාගෙන තියෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කරන්නේ ඒයට හඳුනාගන්න බැරි වෙච්ච තැන ප්‍රධාන වශයෙන් තථාගතයන් වහන්සේගේ දේශනා විශේෂම තැන තමයි මේ අනාත්ම ධර්මය. අනිත්‍ය බව ඒ වෙනකොට හොයාගෙන තිබුණා. දුක්ඛ කියන එක යම් ප්‍රමාණයකට වටහාගෙන තිබුණා. හේතුඵල යම් ප්‍රමාණයකට වටහාගෙන තමයි දැන් භෞතික විද්‍යාව ගත්තහම බොහෝ දේවල් ඒගොල්ලෝ බීජ නියාම ඍතු නියාම ආදී පිළිබඳව හඳුනාගෙන තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට හඳුනාගන්න බැරි සූක්ෂම කොටසක් තථාගතයන් වහන්සේ මතු කළ ප්‍රධාන වශයෙන් අනාත්ම ධර්මයත් එක්ක ඒ අනාත්ම ධර්මයේ මත තමයි මේ සමස්ත ක්‍රියාවලියේ නැවැත්ම හැබැයි විමුක්තිය කියන එක මතුවෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින් ඉඳලා මේ ලෝක ධර්මතාවයන් පිළිබඳ බොහෝ කාරණා පැවතුණා. එතකොට ඒවා අමුතුවෙන් බුදුහාමුදුරන්ට කොපි කරන්න දෙයක්වත් නැහැ. ඒවා නිෂේධ කරන්න දෙයක්වත් නැහැ. ඒවා නිවැරදි නම් ඒ විදිහටම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා.
හැබැයි අර ඒකෝලන්ට වැටහුණු නැති කාරණේ උන්වහන්සේ විශේෂයෙන් මතක් කරනවා. අපි මේ ගැන තව ටිකක් සාකච්ඡා කරමු. දැන් වෙලාව 8:01. අපි සත්‍යක්‍රියාව සිද්ධ කරලා විනාඩි 5ක් අපි ඒ වෙනුවෙන් වෙන් කරමු. හැමෝම සුපුරුදු අය ඉන්න නිසා අමතර විස්තරයක් කරන්න අවශ්‍ය නැහැ. තමගේ ජීවිතයේ කරපු කුසලයක් ප්‍රතිපදාවක් සිහිපත් කරගෙන මේ පවතින කොරෝනා වසංගත තත්ත්වය සමනය වෙලා සියලු දෙනාගේ ජීවිත සුරක්ෂිත වේවා කියන අදිෂ්ඨානය ඇති කරමින් අපි විනාඩි 5ක් පමණ සත්‍යක්‍රියාව සිදු කරමු.
धर्म साक्षात्कार आरंभ करमु अतः में आनंद माहिंकांद महात्मा अहव प्रश्न बहुम प्रयोजनवत् हेम दिनाटम බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් පිළිබඳව බොහෝ දෙනා තුළ එවැනි අදහස් තියෙනවා. එවැනි අදහස් කියලා කියන්නේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල මට්ටමේ ශාස්ත්‍රීය මට්ටමින් කටයුතු කරන අය අතර තමයි ඔය කාරණා ඔය විදිහෙන් විශේෂයෙන් මතුවෙන්නේ. මොකද ඒගොල්ලෝ ශාස්ත්‍රීය වශයෙන් බලනකොට බලන්නේ මේ කාරණා මුලින්ම කොහෙද තියෙන්නේ කියලානේ. එතකොට වේද ග්‍රන්ථ ගත්තන් පස්සේ ඒවැ යම් යම් තොරතුරු තියෙනවා. එතකොට බුදු කෙනෙක් පහළ වෙනවා කියලා බුදු කෙනෙක් සම්බන්ධ තොරතුරු වේද ග්‍රන්ථවල තියෙනවා. එතකොට භාවනා පිළිබඳ ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, තෘතීයික ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන පමණක් නෙමෙයි ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානාසඤ්ඤායතන කියන මේ අෂ්ට සමාපatti පිළිබඳව මේවැ කියවෙනවා. ඒ නිසා තමයි ආලාර කාලාම උද්දකරා පුත්තාදී ඉබඳු ඒ සමාපatti උපදවා ගත්ත අය බුදුහාමුදුරුව පහළ වෙන්නටත් කලින් හිටියේ. ඊළඟට අසිත තාපසයා වගේ බොහෝ බහුශ්‍රුත ඒ වගේම ඉර්ධි බල ඇති හැකියාවන් ඇති රජුන්ට පවා ගුරුණු රජවරුන් පවා පිළිගත්තු එහෙම ආචාර්යවරු හිටියා. එතකොට ඒගොල්ලෝ ඒ தත්ත්වයට පත් උනේ නිකම්ම නෙමේ අර වේද ග්‍රන්ථවල ඒ සම්බන්ධව තොරතුරු තිබුණු නිසා. එතකොට ඒ නිසා මේ ධාන අභිඥා ආදී පිළිබඳව බුදුරජාණන් වහන්සේට අමුතුවෙන් හෙළි කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒවා ඒ ඒ පුද්ගලයාට ගැළපෙන හැටියට පහදා දීම තමයි තථාගතයන් වහන්සේ කළේ. උන්වහන්සේගේ ප්‍රධානම කාර්යය තමයි නිවන පිළිබඳව. එතකොට නිවන පිළිබඳව අදහසක් මතු කරන්න නම් අනාත්ම ධර්මය මේ ආත්මයක් පැවතින්නේ යම් කිසි ਸਰවබලධාරී පුද්ගලයෙක් විසින් මවන ලද්දක් කියන කාරණය ඒ දෘෂ්ටියේ සිටින තාක්කල් නිවනක් පිළිබඳ අදහසක් ඇති කරගන්න. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් නිරුද්ධ කිරීමක් ගැන අදහසක් එන්නේවත් නැහැ. ඒ නිසා ඒ දේවාදී හැම ආගමක් තුළම තිබුණේ එක්කෝ දෙවියන් සමග එකතු වෙනවා, එහෙම නැත්නම් බ්‍රහ්මයා සමග එකතු වෙනවා, එහෙම නැත්නම් සදාකාලික සුගතියට යනවා. අන්න ඒ වගේ නিত্য වූ එක්තරා සදාකාලික ආත්මීය සුඛයක් ගැන තමයි ඒ අය කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි පළවෙනි වතාවට පැහැදිලි කරන්නේ මේක වේදිත සුඛයක් නෙමෙයි අවේදිත සුඛයක්. ඇයි ඒක අවේදිත සුඛයක් කියන්නේ? මෙතන පුද්ගලයෙක් සත්වෙක් නැති නිසා. ඒ නිසා තමයි අපිට මේ වැඩපිළිවෙල මේ ගමන සම්පූර්ණයෙන්ම අහෝසි කරන්නට පුළුවන් වෙන්නේ කියන එක ලෝකෙට අලුතෙන් හෙළි කර දෙන්නේ සම්මා සම්බුදුරන්. ඒ නිසා බුද්ධ දේශනාවේ ප්‍රධාන කාර්යය අනාත්ම ධර්මය ලොවට හෙළි කිරීම. අනිත් බොහෝ කාරණා ඒ වෙනකොට වේදෙන් සහ අවශේෂ ශාස්ත්‍රවරුන්ගෙන් අවශේෂ දාර්ශනිකයන්ගෙන් චින්තකයන්ගෙන් සමාජගත වෙලා තිබුණා. එතකොට ඒ සමාජගත වෙලා තිබිච්ච ඒ කාරණාත් බුදුහාමුදුරුව උදව්වට ගත්තා. මොකද ඒවා සියල්ල බැහැර කරලා අනාත්ම ධර්මයක් ගැන විතරක් කතා කරන්න බෑනේ. උදාහරණයක් හැටියට කියනකොට දැන් අපි හිතමු පුද්ගලයෙක් භාවනා කරනකොට ඒ පුද්ගලයාට කය ගැන අමතක කරන්න බෑ, ආහාරය ගැන අමතක කරන්න බෑ, සේනාසනය ගැන අමතක කරන්න බෑ, එතකොට සමාජ පසුබිම ගැන අමතක කරන්න බෑ, ඍතු නියාමයන් ගැන අමතක කරන්න බෑ. එතකොට මේවා කලින් අයත් කියලා තියෙන ඒවා තමයි. කලින් අය කියලා තියෙනවා කියලා බුදුහාමුදුරන්ට ඒ මොකක්වත් ඕනේ නැහැ. ඒවා කලින් අය කියපුවා, ඒවා වැඩක් නැහැ, මේකයි අවශ්‍ය කියලා එහෙම කතා කරන්න බෑ. මේ සමස්තය හේතුඵල වශයෙන් එකට බැඳී පවතින නාම රූප වශයෙන්. ඒ නිසා පෙර කියලා තිබිච්ච බුදුරජාණන් වහන්සේ අවස්ථාවෝචිතව පැහැදිලි කළා ඒ අදාළ ප්‍රධාන කාර්යයට අවතීර්ණ වීම සඳහා. එතකොට එහෙම අපට ස්වාන සම යෝජනා කරලා කරන්නේ ඒ ඒ ටික ඛණ්ඩණය කරන්න ඒ කංකා විතරණී වගේ ඒ ඒ හැම මාත්‍රකාවක් අරගෙන ගන්න. අපට පුළුවන් වෙයිද ඔබ වහන්සේට මේ ඒ කියන්නේ මේ
සාකච්ඡා මාලාවක් මේ වගේ කරුණු කියන්නේ ඉස්සලා මුලින්ම මේ කරුණු රැස් කරලා සාමාන්‍ය සමාජයේ පවතින මේ වගේ මේ ගැටලු සාකච්ඡා එහෙම කරන එක හොඳයි. ඉතින් අපි හැමෝටම විවෘත ආරාධනාවකුත් මේ වෙලාවේ කරනවා. දැන් ඔබතුමා ඇතුළු හැමෝටම ඔය වගේ තියෙන යම් යම් ගැටලු තියෙන ඒවා පොඩ්ඩක් මතක් වෙන අවස්ථාවල සටහනක් තියාගන්න. මොකද අපිට ඔය හැමතිස්සෙම මතක් වෙන්නේ නැහැනේ, කාරණයක් පැමුණුනහමනේ මතක් වෙන්නේ. එතකොට හැමෝ පුරුදු වෙන්න ඒ විදිහට විමස ගන්න අමාරු, විසඳ ගන්න අමාරු ඉබඳු ගැටලු පොඩි සටහනක් තියාගන්න. ඊට පස්සේ අපිට මෙහෙම ධර්ම සාකච්ඡා වෙදිත් ඒවා සාකච්ඡා කරන්න පුළුවන්. අර වගේ විශේෂ කාරණා අපිට වෙන් කරගෙන ඕනනම් වෙනම සාකච්ඡාවක් හෝ ඊට පස්සේ අපිට ඒවා පොත් වශයෙන් හරි ඒ නොඑක් විදිහට අපිට ඒවා සමාජගත කරන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා. දැන් රේරුකාන මහනායක හැමෝටම එහෙම කරලා තියෙනවා ධර්ම විනිශ්චය කියලා. ධර්ම විනිශ්චය කියලා ප්‍රශ්න 100කට උත්තර කොහොමද මේ ප්‍රශ්න ධර්මානුකූලව විසඳන්නේ කියලා. ඒක හරිය වටිනවා. අපිට පවා මුල් කාලේ ධර්මය කියන්නේ මොකක්ද කියන ඉතිහාමට අවතීර්ණ වෙන්න, ඒකට දොරටුවක් විවෘත කරගන්න ඒක ගොඩාක් උපකාර වුණා. ඉතින් අදටත් ඒ වගේ තමයි. අපි අදටත් යම් යම් කර්මවලදී ඒවා පරිශීලනය කරනවා. ඉතින් ඒ උන්වහන්සේගේ දෙවනි කොටසකුත් රචනා කරන්න අදහස් කරලා ඒක ප්‍රථම භාගය කියලා නම් කරලා තියෙන නමුත් දෙවනි කොටසක් සකසන්නට වෙලා නැහැ. ඉතින් මහජන අතර තියෙන ඒ වගේ යම් යම් කරුණු අපිට සාකච්ඡා කරලා සමාජගත කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ගොඩක් වටිනවා කියලා මම හිතන්නේ ඔබ වහන්සේ කිව්වා වගේ අපි යෝජනාවක් කරලා මේ අහන කාගෙන් කාටත් තියෙන ඒ වගේ තමන් මේක නිරාකරණය කරගෙන තියෙන්න පුළුවන්. නමුත් එහෙම සැකහිතනවා කියලා වෙනත් කට්ටිය හිතන් දේවල් හරි අපිට පොඩි ලිස්ට් එකක් අරගෙන ඉන්නේ සන්නද ඔක්කොම කරුණු මුලින් රැස් කරලා ඊට පස්සේ ඒ ටික මේ සාකච්ඡා මාලාවක් එකක් එකක් හොකී එකක් ඒක කරන්නේ ගොඩක් වටිනවා. ඔබ වහන්සේ බොහොම පිං කරුණට සම්බන්ධ තමන් ඒක හිතාගෙන තියෙන්නේ කොහොමද කියන එකත් සඳහන් කරන්න පුළුවන් ලියුනේ අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද ඒකත් අපිට ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඒකේ යම් සදොස්තන් තියෙනවා නම් ඒව කතා කරන්නත් පුළුවන්. ඒක හරහා අනිත් අයට හොඳ පණිවිඩයක් දෙන්නත් පුළුවන්. එහෙමයි සෝනස්. හොඳයි. අරුණ මනතුංග මහත්මයාත් ප්‍රශ්නයක් අහන්න දෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අද සාකච්ඡා වෙච්ච දේවල් වලට ප්‍රස්තුත කරගෙන මගේ අදහසක් මෙතෙන්දි සඳහන් කරන්න. අපි මාහිම්කන්ද මහත්තයා දැන් චුට්ටකට ඉස්සෙල්ලා කතා කරපු දේවල් වලට සම්බන්ධ කරලා මට මගේ පුහුණුවේදී තේරුම් ගිහින් තියෙන දෙයක් තමයි අපි භාවනා මාර්ගයේ නිතිපතා යෙදෙනකොට අපි තුළින්ම සැකය දුරු වෙන්න පටන් ගන්නවා. පොඩ්ඩක් විස්තර කරන්න මේ මං කියපු වචන ටික. දැන් අපිරිසිදු මනස කියන දෙයක් ඇති වෙලා තියෙන්නේ රාග ද්වේෂ මෝහ නිසා. එතකොට මේ කරන එක භාවනාවක් උදාහරණයට ගත්තොත් සක්මන් භාවනාව ගත්තොත් අපි සක්මන් භාවනාවේ මූලික අවස්ථාවෙදිම කරන වම දකුණ තියෙනකොට දකුණ කියන එක හිතෙන් සනිටුහන් කරගෙන වම ඒ විදිහට වම දකුණ ඒ තත්ත්වයෙන් ආරම්භ කළත් ඒක හරියට මේ ඉස්සරහට පස්සට ඒ කියන්නේ පියවර 100ක් 200ක් වරද්දන් නැතුව යන්න පුළුවන් තත්ත්වයට හිත වැටෙනකොටම තේරෙන්න පටන් ගන්නවා හිතේ ඇති වෙන අමුතු පිරිසුදු බව. ඒ කියන්නේ රාගය, ද්වේෂය වගේ දේවල් අඩු වෙන්න පටන් ගන්නවා. පැහැදිලිව Tamanth තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේක ඇස් පියාගෙන කරන්නේ නැති නිසා එතකොට තේරෙන්න පටන් ගන්නවා. දැන් ටික ටික සමහර වෙලාවට මේ හිත දිහා සිතේ ක්‍රියාකාරීත්වයක් මූලික අවස්ථාවලදීම ඇතැම් විට ඇතැම් කට්ටියට දැනෙන්න පටන් ගන්නවා. එතකොට සාමාන්‍ය ජීවිතේ
තමන්ට තේරෙන්න පටන් ගන්නවා හරි පුදුම සැහැල්ලුවක් එන්න එන්න වැඩි වෙනවා පිරිසිදු බව වැඩි වෙනවා ඒ පිරිසිදු බව වැඩි වීම තුලින් මේක තාම සමාධි තත්ත්වය මේ භාවනාවේ ඒ පිරිසිදු තත්ත්වයේ වැඩි වීම තුලින්ම තමන්ට ලොකු විශ්වාසයක් ඇති වෙනවා මේ යන මාර්ගයේ හරි ඒක මමමයි මගේ තුලින්මයි මම දැනගත්තේ එතකොට යම් යම් කට්ටිය කියන නොයෙකුත් ප්‍රකාශන එච්චර වැදගත් වෙන්නේ නැහැ කියන එක තමන් තුලින් තමන්ට තේරෙන්න පටන් ගන්නවා දැන් ඕකේ තවත් ඉදිරියට යනකොට ධාතු මනසිකාර තත්වයට එනකොට ඒ කියන්නේ අපි දකුණ කියන එකට වචනයක් දෙන්නේ නැතුව දැනෙන දේ දිහා විතරක්ම කිමිදිලා මම ආයනයකින් තොරව දැනෙන දේ දකින්න පටන් ගත්තාම තේරෙන්න පටන් ගත්තාම ඇතිවන වෙනස්කම් උණුසුම් සිහිල් බව එතකොට තද බව නිහිල් බව ඒ වගේ ඊට පස්සේ වේගයෙන් ඒවා වෙනස් වෙන හැටි එතකොට ඉස්සෙල්ලම ප්‍රශ්නාර්ථයක් තමන්ට නොදැනීම ඇති වෙන්න පටන් ගන්නවා මම පුද්ගලයා කියන්නේ කවුද කියන එක ඒ කියන්නේ අර අර මෙහිලින් රහත් මෙහිලින් ආංශ කෙනෙක් අපිට කිව්වේ ගාථාවක් ලස්සන හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති හේතු ගොඩක් මේ විදිහට එකතු කරලා තියෙනකොට මේ විදිහට බලනකොට මේ විදිහට පේනවා ඒ වගේ දේවල් පවා චුට්ට චුට්ට තේරුම් යන්න පටන් ගන්නවා කියන්නේ කොටස් වශයෙන් බලනකොට අර ස්වාමීන් වහන්සේ එකසරයක් අපිට කියලා දුන්නේ අසුභ සංඥාව කොටස් වශයෙන් බලනකොට පිළිකුල නෙමෙයි මේක ඒ විදිහට පේන කොටස් ඒ විදිහේ එන්න එන්න තමන්ට තේරෙන්න පටන් ගන්නකොට ඊට පස්සේ ටිකෙන් ටික මෝහය අඩුවීම පවා තේරෙන්න පටන් ගන්නවා ඉතින් එතකොට ඇති වෙන පැහැදිලි බව සහ ඉතාම ලොකු ගෞරවය මේ මේ මාර්ගයේ අපිට කියලා දීලා තියෙන බුදුරජාණන් වහන්සේ ඒ වගේම ධර්මය ඒ වගේම දැනට අපි අතර ඉන්න භික්ෂුන් වහන්සේලා මේ මාර්ගයේ ගමන් කරන ඒ ඒ ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ ඒක අපිට තමන් තුලින් ඇති කරගන්න පුළුවන් දෙයක් ඒ විතරක් නෙවෙයි මේ රාග ద్వේෂ මොහ අඩු වෙනකොට අර ස්වාමීන් වහන්සේ නිතර කියන ආර්ය වංශ සූත්‍රයේ ප්‍රතිපදාව බලෙන් ඇති කරගන්න ඕනේ නැහැ ඒක තමන් තුලින් නිකම්ම ඇති වෙන්න පටන් ගන්නවා මොකද අරකි කාණ්ඩම් බලේ අඩු වෙන්න පටන් ගන්නවා ඔව් ඇත්තටම එහෙම ප්‍රතිපදාවේ යෙදෙන යෙදෙන තරමට තමයි අපිට පැහැදිලිව වැටහෙන්නේ ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලානේ නොනැත්තා තමන්ගේ නුවණින් ඕන අවබෝධ කරගන්න අපි නිතරම කියන කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ බුදු වුණාට උන්වහන්සේගේ ඥාණයෙන් ලෝකේ දකින්න අපට බෑ. උන්වහන්සේගේ ඥාණයෙන් ලෝකේ දකින්නේ උන්වහන්සේ පමණයි. අපි ලෝකේ දැකිය යුත්තේ අපේ ඥාණය. එතකොට කවදා හරි ඒ බුදුහාමුදුරුව ගැන ඇති වෙන විශ්වාසයේ පාදකකටගෙන අපට සිද්ධ වෙනවා අපේ ඥාණය අවදි කරන්න. ඉතින් අපේ ඥාණය නිකන් අවදි වෙන්නේ නෑ. ඒ අහපු කාරණා ওই විදිහට ප්‍රායෝගිකව අපි එහි යෙදෙනකොට පුහුණු වෙනකොට තමයි අපට අනුක්‍රමයෙන් වැටහෙන්න ගන්න. ඉතින් ඒක විදර්ශනා මාර්ගයට නැඹුරුනහම තමයි වඩාත් විවෘත වෙන්නේ. එතකොට දැන් එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පංච ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව කරුණු පැහැදිලි කරලා ඒ නිර්වාණ මාර්ගයට කොතෙක් උදව් වෙනවද කියලා පැහැදිලි කරලා සරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා සාරිපුත්ත ඔබ මේ කාරණේ පිළිගන්නවද සරියුත් හාමුදුරුවන්ට දේශනා කරනවා ස්වාමීනි මම තථාගතයන් වහන්සේ දෙසූ නිසා නෙමෙයි ඒක පිළිගන්නේ දීර්ඝ කාලයක් සසරේ ඒ ඉන්ද්‍රිය ධර්ම මනවින් වඩලා එය නිවනට උපකාර වෙනවා කියලා මම ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන තියෙනවා ඒ නිසයි මම පිළිගන්නේ මේක නිවන්නට උපකාර වෙනවයි කියලා. එහෙම නැත්නම් බුදුහාමුදුරෝ මේ දේශනා කරන නිසා නෙමෙයි. එතත් බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනවා. සාරිපුත්ත ඔබ හැබැයි පණ්ඩිතෙක්. හැබැයි නුවණත් හැබැයි පණ්ඩිතෝ හැබැයි නුවණත් එහෙම තමයි කටයුතු කරන්නේ. ශාස්ත්‍ර ගෞරවය නිසාවත් ධර්ම ගෞරවය නිසාවත් මට මේක තේරෙනවා ඒක එහෙමයි කිව්වා කියලා ඒක අපට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැනේ. ප්‍රත්‍යක්ෂ වෙන්න නම් තමන් එහි යෙදී යෙදී පුහුණු කරන්න ඕනේ. ඒ තුලින් තමයි අපට
ඒ නිවැරදි දැක්ම අවදි වෙන්නේ. ඉතින් එහෙම දැක්මක් තුල තමයි අපට විචිකිච්ඡාව දුරු වෙන්නේ සෝවාන් මාර්ගඥානෙදී. එතකන් අපි තුල පොඩි පොඩි සැකසංකා දෝලණය වීම තියෙන්නට පුළුවන්. මොකද එහෙම තිබීමේ සම්භාවිතාවක් අපි තුල තවම ඉතුරු වෙලා තියෙනවා. අර හේතුඵල ඥානය තවම හරියටම ප්‍රත්‍යක්ෂ කරගෙන විචිකිච්ඡාව දුරු කරලා නැති නිසා. ඉතින් එතුමා මතු කරපු කාරණය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට හේමංග පුතා ප්‍රශ්නයක් අහන්න ඉන්නවා. එහෙම අවස්ථයි ස්වාමීන් වහන්සේ. මට ස්වාමීන් වහන්සේ කියන්නේ මේ ස්වාමීන් වහන්සේ කියුවේ මේ අකුසල මූලයන් කුසල මූලයන් ගැන. ඔව්. අකුසල සාමාන්‍යයෙන් මට තියෙන දැන් අපි භාවනා කරනකොට අපි කටයුත්ත දෙනකොට අපිට සිතුවිලි එනවානේ. ඒතකොට ඒක අකුසල මූලයන් ගෙනවා කුසල මූලයන් ගෙනවා කියලා අපි දෙකට වෙන් කරලා මේ සංසන්දනය කරලා බලන්න ස්වාමීන් වහන්සේ. ඒ එතකොට ස්වාමීන් වහන්සේ ඒ දෙකටම අදාළ නැති සිතුවිලි අපිට එන්න පුළුවන්ද? ආවතින් මොනවද කරන්න ඕනේ ඒක පිළිබඳව? දැන් මෙහෙමයි, අකුසල මූලයනොත් නැතුව කුසල මූලයනොත් නැතුව අපට යම් සිත් ඇති වෙනවා නම් ඒව හඳුන්වනවා අහේතුක සිත් කියලා. ඉතින් ඒව අපට වෙන්ව හඳුනා ගන්නට පහසු නැහැ. අපට ප්‍රධාන වශයෙන් දැනෙන දේවල් අපි වෙන් කරගත්තාම ඒ හොඳටම ප්‍රමාණවත් වෙනවා මූලික වශයෙන්. ඊට පස්සේ අපේ අර අරුණ මනතුංග මහත්මයා කිව්වා වගේ ගැඹුරට යන්න යන්න Tamanට ටික ටික දැනෙන්න ගන්නවා. ඉතින් ඒ සඳහා අපට පොතපත කියවලා දැනුම ඇති කර ගැනීමත් අවශ්‍යයි. ඊළඟට විශේෂයෙන් අභිධර්මයේ චිත්තචෛතසික ධර්ම පිළිබඳව ඉගෙනගෙන තිබීමත් අපට එතනදි ප්‍රයෝජනවත් වෙනවා. එක් එක් සිත් ඇති වෙන ආකාරය, ඒ සිත් වල ඉඳන චෛතසික, ඊළඟට ඒ චෛතසික ගත්තාම ඒ චෛතසිකයේ දෙන මොන සිත්වලද? දැන් මේ ධම්මානුපස්සනාවේදී අපි කාමච්ඡන්ද ව්‍යාපාද ආදී ගැන කතා කරද්දී කාමච්ඡන්දය ඇති වෙන්නේ මොන විදිහේ සිත්වලද? ඒව පිළිබඳවත් අපට දැනුමක් තියෙනවා නම් ඒක ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි මේ දැනුම මූලික වශයෙන් අපට අභිධර්ම දැනුමයි කියලා විශේෂයෙන් නැතත් අපි හරියට සිහිය නුවණ දියුණු කරනකොට අපිට යම් යම් ප්‍රමාණෙන් ඒව වැටහෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා දැන් අර හේතුක සිත් පිළිබඳව අපට එකවරම පැහැදිලිව වටහා ගන්න අමාරුයි. මොකද ඒවා කොයි වෙලාවෙ කොහොම ඇති වෙනවද කියන එක පහසු නැහැ. ඒතකොට ඒක වෙනම අභිධර්මයේ කියවලා අපි ඉගෙන ගන්න එක හොඳයි. හැබැයි අපිට දැන් මේ වඩා ප්‍රකට වෙන සිත්, ලෝභ සිත්, මේක ලෝභ සිතක්, මේක ද්වේෂ සිතක් ආදී වශයෙන් එහෙම හඳුනා ගන්න පුළුවන් ඒවා එහෙම අපි වෙන් කර ගන්න ඕන. ඊළඟට දැන් චිත්තානුපස්සනාවේදී විශේෂයෙන් අපි සාකච්ඡා කළා සරාගං වාචිත්තං විතරාගම. දැන් මේ සිතේ රාගය එදිලා තිනෝ මේ සිතේ රාගය නැහැ. එතන මූලික වශයෙන් ඒ සිතේ රාගය නැතිනම් නැති බව හඳුනා ගැනීම ප්‍රමාණවත් වෙන මූලික අවස්ථාවේදී. ඊට පස්සේ අපිට ගැඹුරට මනස සිවුම් වෙනකොට තමයි පුළුවන් වෙන්නේ ඒක කුසල අකුසල දෙකටම අදාළ නොවන සිතක්ද? ඒතර කුසල අකුසල දෙකටම අදාළ නොවන සිත් කියලා කියන්නේ රහතන් වහන්සේලාට ඇති වෙන ක්‍රියාසිත කියලා. ඒවා ඇති වෙන්නේ රහතන් වහන්සේලාට පමණයි. ප්‍රතඥණයෙකුට ඇති වෙන්නට පුළුවන් විපාක සිත්. එතකොට ඒ විපාක සිත් කුසලයකුත් නෙමෙයි අකුසලයකුත් නෙමෙයි. එතකොට අර කියන අහේතුක සිත් වල ලෝභයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ, අලෝභයක් නැහැ, අද්වේෂයක් නැහැ, අමෝහයක් නැහැ. එතකොට ඔය කියන කුසල හේතුත් නැති අකුසල හේතුත් නැති සිත් ඇති වෙනවා. එතකොට ඒ සිත් අපිට එකවරම භාවනාවකදී හඳුනා ගන්නට පහසු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒව හඳුනා ගන්නට අපේ මනස සියුම් වෙන ප්‍රමාණයත් එක්ක තමයි අපිට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙන්නේ. ඒක ප්‍රමාණවත්ද පුතාට? ඒක පැහැදිලි වුණා? ඔව් ප්‍රමාණවත් සමිඳන්ත. ඔව් බුද්ධික මහත්මයා ස්වාමීන් වහන්ස ඔව් මට ගැටලුවක් තියෙනවා. ඒක ඒ කියන්නේ දැන් අභිධර්මයට අමතරව තව බුද්ධ ධර්මය කියලා කොටසක් අපි පොත්පත්වල ඉගෙන ගන්න විශේෂයෙන්ම දහම් පාසල් ලච්ච පොත්වල ඒ කොටස් දෙකක් එහෙම බොහෝ විට බෙදලා තියෙනවා. කොට හඳුනේ දැන් බුද්ධ ධර්මය කියලා බොහෝ විට කියවෙන්නේ සූත්‍ර ආශ්‍රිතව උගන්වලා තියෙන දේවල්. ඒතකොට අභිධර්මය කියලා කෙටින්ම මේ
චිත්ත චෛතසික රූප තිබ්බානේ ඒ කොටස් හතර අරගෙන උගන්වනවා. එතන හම්ුනේ ඔය පිටක තුනක් ඇති වුණා කියලා කියන්නේ තුන්වැනි සංගායනා විදිහට ඉස්සෙල්ල එකක් තිබුණ නැහැ කියලා කියනවා. ඔව්. එතකොට ඒක අපේ මේ බ්‍රහතන් වහන්සේලා විසින් පසුව ගොඩනගපු දෙයක්ද එහෙම නැත්නම් ඔය බුදුරජාණන් වහන්සේ මේ තුසිත දිව්‍ය ලෝකයට වැඩම කරලා ඒ වෙලාවේ දේශනා කරපු දෙයක්ද? ඒක ඇත්තටම මොකද සමහර පොඩි පොඩි වෙනස් තියෙනවා කියලාත් මම අහලා තියෙනවා. විශේෂයෙන්ම අර මේ මේ සිත් ධ්‍යාන සිත් මේ අභිධර්මයේ පහක් ගැන කියවෙනවා අතරතරක් කියවෙනවා. එතකොට ඒ වගේ පොඩි පොඩි හැමහවල් තියෙනවා. එතකොට ඒක ඇත්තටම අපි අභිධර්ම ඉගෙන ගැනීමෙන් ගැටලුවක් ඇති වෙනවා. මොකද මම ඇත්තටම අභිධර්ම ඉගෙන ගන්න ආසයි හරි බොහොම හරිම ලස්සනට පැහැදිලි කරලා තියෙන නිසා. හරිම හරි වටිනා ලේසි. හැබැයි ඒක ඇත්තටම අපිට ඔබතුමා කියන උපහාසය කියන වගේ ගැටලුවක් වෙන එකක් නෑ නේද? ඒ කියන්නේ එතන අපි මූලික වශයෙන් මෙහෙම තේරුම් ගන්න. දැන් අර ආනන්ද මහින්කන්ද මහත්මයා අහුවා වගේ අපිට හුඟක් වෙලාවට ඔය ශාස්ත්‍රීය කරුණුවලට යනකොට ඔය වගේ ගැටලු මතුවලා තියෙනවා. දැන් අභිධර්මයේ බුද්ධ දේශනාවක් නෙමෙයි පසුකාලීන ඔය සැකසුනේ කියන එක කියන්න පටන් ගත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, ගුරුවරු සහ ශිෂ්‍යෝ. ඒ මොකද ඒගොල්ලෝ ශාස්ත්‍රීය වශයෙන් දේවල් අධ්‍යයනය කරනකොට මේවා මොන කාලෙද ප්‍රභේදගත වෙලා තියෙන්නේ, මොන කාලෙද මේවා වෙන් වෙලා තියෙන්නේ, මොන කාලෙද මේවා සටහන් වෙලා තියෙන්නේ, මොන කාලෙද මේවට අර්ථකථන එකතු වෙලා තියෙන්නේ, මේවා අධ්‍යයනය කරන ශාස්ත්‍රීය වශයෙන්. ඒතකොට එහෙම අධ්‍යයනයක් කරනකොට අභිධර්ම පිටකයක් හැටියට වෙන් වෙලා තියෙන්නේ පසුකාලීනව තමයි බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ. හැබැයි එහි අන්තර්ගත කාරණා ටික අරන් බලනකොට අභිධර්මය කියලා මොනවද විස්තර කරන්නේ? චිත්ත චෛතසික රූප නිබ්බාන. එතකොට බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ ඔය හතර ගැන නැතුව වෙන මොනවා ගැනද දේශනා කළේ? චිත්ත කියන්නේ සිත ගැන. චෛතසික කියලා කියන්නේ සිතේ දෙන ගුණාංග පිළිබඳව. එතකොට රූප කියලා කියන්නේ මේ සමස්ත රූප ධර්ම පිළිබඳව. නිබ්බාන කියලා කියන්නේ නිවන ගැන. එතකොට නාම රූප ධර්ම ගැන සහ නිවන ගැන නැතුව බුදුරජාණන් වහන්සේ මොනවා ගැනද සූත්‍රවල දේශනා කරලා තියෙන්නේ? ඕවා ගැන තමයි. හැබැයි ඒව ගැන දේශනා කළාට දැන් ඒ නිසා තමයි අර උපමාවක් දේශනා කරන්නේ. සූත්‍රවල තියෙන්නේ එක එක ලෙඩුන්ට ලියලා දීපු බෙහෙත් තුඬු වගේ. ඒ ලෙඩාගේ රෝගය සුව කරගන්නට වෛද්‍යවරයා වෙනම බෙහෙත් තුඬුවක් ලියලා දෙනවා. ඒක එයාට විතරයි අදාළ. එතකොට තව කෙනෙකුට තව තුඬුවක්. හැබැයි මේ සමස්තය අන්තර්ගත වෙන වෛද්‍ය ශාස්ත්‍රයක් තියෙනවා. ඒ වෛද්‍ය ශාස්ත්‍රය මේකයි කියන එක පසුකාලීනව වෙන් කරගෙන තියෙනවා. ඒතකොට පසුකාලීනව එහෙම වෙන් කරගත්තයි කියලා පොත්පත් හැටියට වෙන් වුණාට බුදුරජාණන් වහන්සේ විසින්ම තමයි ඒව දේශනා කරලා තියෙන්නේ. එහෙම නැතු ඒ බඳු ගැඹුරු ඥානයක් ශ්‍රාවකයෙකුට කොහොමවත් පිටින්න්නේ නැහැ. අභිධර්මයේ කියන කාරණා බැලුවෙන් පස්සේ ඒව ශ්‍රාවකයෙකුට වෙන් කරන්න පුළුවන් කාරණා නෙමෙයි. ඒතකොට බුදුරජාණන් වහන්සේ විසින්ම ඒ ගැඹුරු කාරණා දේශනා කළා දෙවියන්ට. මොකද දෙවියන්ට දැන් මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ට කර්ම දේශනා කරනකොට මිනිසුන්ට මනුෂ්‍ය ලෝකයේ තියෙන යම් යම් උපමා උදාහරණ වලින් ඒවා කියා දීම අවශ්‍යයි. එතකොට කරත්ත ගැනද, කුඹුරු ගැනද, දුනුයි තල ගැනද, ජලය ගැන, ගස්කොළන් ගැන, මල් ගැන, මෙහෙම විවිධ කාරණා ගැන උපමා කරමින් බුදුරජාණන් වහන්සේගේ දේශනා කරලා තිනවා. ඒ ඒ පුද්ගලයාට ගැළපෙන හැටිය. දැන් දක්ෂ මාලාකාරයෙක් මල් නෙලන්නා වගේ දක්ෂ පුද්ගලයා කුසල් දහම් කළ යුතුයි. එතකොට ඒ උපමාවකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටි. ඊළඟට අට්ටිකංක ලෝපමා කාමා, තිනුක්කු උපමා කාමා. එතකොට ලේමස් නැති ඇට කැඳල්ලක් ලෙව කන්නා වගේ තමයි මේ කාමය. ඒ වගේම දල්වන ලද තනසුලක් අතේ තියාගෙන ඉන්නවා වගේ තමයි මේ කාමය. එතකොට ඔහොම මනුස්ස ලෝකේ තියෙන උපමාවලි. එතකොට ඒවා අවබෝධ කරගන්නට යම්කිසි පහසුවක් ඇති වෙනවා මිනිස්සුන්ට ඒ උපමා උදාහරණ නැතුව දේශනා කරන. හැබැයි දෙවියන්ට ධර්ම කරුණු කියා දෙනකොට ඒ දෙවියන්ට හැමෝටම නෙමෙයි, දැන් බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා මාතෘ දිව්‍ය රාජ්‍ය ප්‍රමුඛ නිවන් අවබෝධ කළ හැකි පිරිසට ඒගොල්ලෝ දීර්ඝ කාලයක් සසරෙහි මේ ධර්ම ප්‍රගුණ කරපු අය. එතකොට ඒ ප්‍රගුණ කරපු අයට ඍජුවම අවබෝධ කරගන්නට අර ගැඹුරු දහම
उपमा उदाहरण मुकुत इतना सूक्ष्म विधियट मे चित्तचैतसिक रूप निब्बान धर्मयान पिलिबंदो तथागत महंसे देशना कर तर ये देशनाव सरयुत महाराहतन महंसेट अविधि नैवत देशना कर तर सरयुत महाराहतन महंसे गे शिष्यानुशिष्य परंपरा विषि ये पवत्ता गान එතකොට අද කාලේ වර්තමානයේ ওই පොත්වල තියෙන හැටියට සිත් මෙච්චරයි චෛතසික මෙච්චරයි කියලා බෙදලා වෙන් කරලා දක්වලා තියෙන පසුකාලීන ආචාර්යවරු තමයි. එතකොට නමුත් ඒ ඒවා වෙන් කරගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ. දැන් හොඳම උදාහරණයක් මම කියන්නම්. දැන් අපි නිතරම කතා කරන මේ නියාම ධර්ම පහ පිළිබඳව නියාම ධර්ම පහ පිළිබඳව එකතනක දේශනා කරපු කිසිම සූත්‍රයක් නැහැ. त्रिपिटके सूत्र देश नियाम धर्म पहाम एक मे पंच नियाम धर्म कीतकोट एक अट्टकता अट्टकता मे नियाम धर्म पहा इतकोट एक बुद्ध देश नावा निमेद एक बुद्ध देश नावा निमे किल बेहर करे खम नियामे पिलिमदो बुधहामद विविध सूत्र देश චුල්ලකම්ම විභංග සූත්‍ර මහා කම්ම විභංග සූත්‍ර ඇතුළු බොහෝ සූත්‍ර දේශනාවල කර්මය ප්‍රභේද රහිත සහිතව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා වෙන ඊළඟට සිත පිළිබඳව හැම සූත්‍රයකම වගේ බුදුරජාණන් වහන්සේ සිත පිළිබඳව දේශනා කරලා තියෙනවා එතකොට කම්ම නියම චිත්ත නියම ඊළඟට බීජ නියම කියලා කියන්නේ මෞපියන්ගේ ප්‍රවේණි උරුමය කොහොමද දරුවන්ට බලපාන්නේ සහ මේ ගස් කොළන් වල කොහොමද ඒ ඒ බීජෙන් ඒ ඒ දේවල් හටගන්නේ. එතකොට මේවා පිළිබඳව බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල කතා කරපු තැන් තියෙනවා. අර මව ඍතු වෙලා එතකොට මව්පියන්ගේ ඒක රාශී වීම සිද්ධ වෙලා එතනට ගන්ධබ්බේකුගේ පැමිණීම සිද්ධ වෙලා ඒ අනුව දරුවා නිර්මාණය වෙන ආකාරය ආදී පැහැදිලි කරපු තැන් ඉතාම පැහැදිලිව සූත්‍ර දේශනාවල පවතිනවා. ඊළඟට शीतोष्ण गुण युक्त विमसा बलाोग्यना भावना मनस वेड़े समहर के तद शीतल समहर के तद उष्ण समहर के मध्यस्थ स्वभाव එතකොට ඒ වගේන සැලකිලි මත් වෙන්න ඕනේ ඊළඟට ආහාර අනුභව කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම වේපාකිනිය සමව ඒවා දහණය වෙනවා නම් එතකොට ඒ తත්වය තමයි නිරෝගී తත්වය එහෙම ඒ తත්වයන් වෙනස්සු පවතිනවා නම් ඒකට සුදුසු යම් යම් ඖෂධ වර්ග ප්‍රතිකාර ආදී එතනතර ගන්න සිද්ධ වෙනවා ඒ එතකොට ආහාර තමන්ට ගැළපෙන විදිහට ලැබෙනවද නැද්ද කියන එක ගැනත් සැලකිලිමත් වෙනවා තණ්හාවෙන් කෑදරකමින් තමන් කැමති කෑම හොයාගෙන යන එක නෙමෙයි තමන්ගේ කය මනවින් පවත්වා ගන්නට තමන්ගේ කය සීතෝෂ්ණ ස්වභාවය සමතුලිතව පවත්වා ගන්න සුදුසු ආහාර වේලක් තමන්ට ලැබෙනවද මේවා ගැන භවනා කරන කෙනා සැලකිලිමත් වෙන්න ඕන මෙහෙම දේශනා කරපු තැන් බොහෝ තියෙනවා ඊළඟට ධම්ම නියම කියලා කියන්නේ ලෝකේ අනිවාර්යෙන් සිදුවෙන කාරණා වෙනස් කළ නොහැකි කාරණා බුදු කෙනෙකුගේ උත්පත්තියේදී සිද්ධ වෙන වෙනස්කම් බුද්ධත්වයේදී ධම්ම දේශනා කරද්දී පරිනිර්වාණයේදී ඊළඟට දැන් අංගුත්තර නිකායේ අට්ඨාන පාළිය කියවෙනවා කිසිදාක ලෝකේ සිද්ධ නොවන දේවල් ඒ කියන්නේ කොහොමවත් ඒවා එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒතොර ඒවා ධම්ම නියමයි. එතකොට මේ විදිහට බොහෝ තැන්වල ධම්ම නියාමයේ පිටපත පැහැදිලි කරලා තියෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ඔය නියාම ධර්ම පහ පිළිබඳවම පැහැදිලි කරලා තියෙනවා. හැබැයි එක තැනක මේ නියාම ධර්ම පහක් තියෙනවා කියලා දේශනා කරපු සූත්‍රයක් අපිට හමු වෙන්නේ නැහැ. එතකොට එහෙම දේශනා කරලා තිබිලා ඒ සූත්‍රයේ ත්‍රිපිටකයට එකතු වෙලා නැතුවද එහෙම නැත්නම් එහෙම දේශනා කිරීමේ අවශ්‍යතාවයක් මතුවලා නැතුවද කවර හේතු නිසාද කියන්නට අපි දන්නේ නැහැ. නමුත් මේ කාරණා ත්‍රිපිටකයේ අන්තර්ගත වෙනවා. එතකොට අට කතාවේදී මේවා අර්ථ විවරණය කරනකොට අරව වෙනම ගොනු කරලා දක්වලා තියෙනවා.
අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චිත්තචෛසික රූප නිබ්බාන පිළිබඳව විවිධ තැන්වල දේශනා කරපු කාරණා විශේෂයෙන් අර දෙවියන්ට දේශනා කරපු කාරණා පාදක කොටගෙන පසු කාලීනව මේවා ගොනු කරලා සකසලා තියෙන. හැබැයි එහෙම ගොනු කරලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාගේ ඥාණයෙන් නෙමෙයි බුදුහාමුදුරුවෝ දෙසූ දේවල් වෙනම සංග්‍රහ කිරීමක් පමණයි පස්සේ කාලෙක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ශාස්ත්‍රීය අධ්‍යයනයක් කරනකොට ඒගොල්ලෝ කියන්නේ ඒ අර ගොනු කිරීම පස්සේ සිද්ධ වෙලා තියෙන නිසා මුල් සූත්‍ර දේශනාවල මේවා නැහැ. මේවා පස්සේ තමයි මෙහෙම වෙන් කරලා දක්වලා තියෙන්නේ. ඒක ශාස්ත්‍රීය කතාවක්. හැබැයි ශාස්ත්‍රීය කතාව එහෙම කිව්වට මේවා මූලයන් තියෙන්නේ මූලික දේශනාව තියෙන්නේ අර බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුලමයි. ඒ විදිහට අපි ඒවා නිවැරදිව පැහැදිලිව තේරුම් ගන්නට ඕන. අර ශාස්ත්‍රීය අධ්‍යයනයේදී කියන කාරණේයි මේ ධර්මයේ කියන කාරණේයි දෙක පටලවා ගන්න නැතුව අන්න එහෙම පොඩි පටලැවිල්ලක් තමයි සාමාන්‍ය ජනතාවට තියෙන්නේ. ඒක විදිහින් නිරවුල් කරගන්න ඕන. පැහැදිලි වුණාද ඒක? එමයි බුහුම්පින් ස්වාමීන් වහන්සේ. හේමංග පුතා ප්‍රශ්නයක් අහන්න ඉන්නවද? ඔව් ස්වාමීන් වහන්සේ, මේ මේක ටිකක් පිටතර යන ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. දැන් මට වෙලා තියෙන මේ මම මට මේ මම මුණ දිලා තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ස්වාමීන් වහන්සේ, දැන් කවුරු හරි අපිට වඩා ජ්‍යෙෂ්ඨ කෙනෙක්, ඒ කියන්නේ අපිට වඩා දැන් අපිට වඩා හිතන අම්මා හරි ගුරුවරයා හරි කවුරු හරි දැන් අපිට හොඳ දෙයක් කියලා දෙද්දි ඒක ඒක ස්වාමීන් වහන්සේ අර කියලා දෙන විදිය තියෙන නර ගහලා බැනලා කියලා දෙනකොට අපිට අපිට හිතවුලක් ඇති වෙනනේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒක දුරු කරගන්න විදියක් තියෙනවද? නැත්නම් ඒකට මේ ප්‍රතික්‍රියාවක් දක්වන්න විදියක් තියෙනවද? ඒකේ තියෙන පැති දෙකක් තියෙනවා. එකක් තමයි උපදේශ දෙන කෙනා හිතන්න ඕන පැත්තක් තියෙනවා. අනිත් එක තමයි උපදේශය ගන්න කෙනා. දැන් ඔයා උපදේශය ගන්න කෙනාගේ පැත්තෙන් හිතනවා නම් හිතන්න ඕන මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාවක් තියෙනවා ධම්මපදයේ, නිධීනංව පවත්තාරං යං පස්සේ වජ්ජ දස්සින නිග්ගයිහ වාදින් මේදාවෙන් తాදිසං පණ්ඩිතං භජේ తాදිසං භජමානස්ස සෙයෝ හෝති නපාපියෝ. නිධානයක් පෙන්නලා දෙන්න වගේ යම්කිසි සත්පුරුෂේ නිග්‍රහ කර කර අවඥා කර කර අපේ වැරද්ද පෙන්නා දෙනවන නිග්ගයිහ වාදින් කියලා කියන්නේ නිග්‍රහ කර. එතකොට මේ හොඳට ඔළුව අත ගාලා කරුණා මෛත්‍රියනේ නිග්‍රහ කර කර දොස් කිය කිය බැන බැන හරි අවඥා කර කර හරි අපිට මානසික පීඩා ඇති වෙන විදිහට හරි ඒ විදිහට හරි අපිට අපේ වැරද්ද පෙන්වලා දෙනවා නම් తాදිසං පණ්ඩිතං භජේ. ඒ ඉබඳු පණ්ඩිතව ඇසුරු කරන්නේ ඒගොල්ලෝ හරියට නිධානයක් පෙන්වලා දෙන කෙනෙක් වගේ හඳුනගන්න. తాදිසං భజమానస సేయో హోతి నపాపియో. ఇబందు అయ అసురు కరణ తనత్తాట యహపతక్ మిసక్ అయహపతక్ వెన్నే నే కిలా బుధాంద్రు దేశనా కర. ఇతి ఏ నిసా అపి ఉపదేశే గన్నా కెనాగే పత్తే ఇందలా బలనవన అపట నిగ్రహ కర కర హరి నే కియా దెన్నే హొంద దయక్ నేద. මේ අපේ වැරද්ද නේද පෙන්වන්නේ කියන එක අපි හිතට ගන්නවා. හැබැයි අපේ රුචි අරුචිකම් එක්කලා කල්පනා කරලා බැලුවොත් අපි කැමති නැහැ නිග්‍රහ කරලා දේවල් කියනවට. අපි කැමති නැහැ අපට ලැජ්ජා කරනවට. අපි කැමති නැහැ අපට අවඥා කරනවට. මොකද අපි තුල එක්තරා මාන්නයක් තියෙනවා. අපි හදාගත්තු පෞරුෂයක් තියෙනවා. අපි හදාගත්තු ප්‍රතිරූපයක් තියෙනවා. එතකොට ඒක කඩා ගන්න අපි කැමති නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඒකත් එක්තරා දුර්වලකමක් අපේ. මේ සක්කාය දිට්ඨිය නිසා ආත්ම දෘෂ්ටිය නිසා තමයි අපි හිර කරගෙන තද කරගෙන ඉන්නේ නැමෙන්නේ නැතිව. ඒ නොනැමෙන ගතිය අපිට අර අවවාදේ පිළිගන්නට බාධකයක් වෙනවා. ඉතින් ඒ නිසා ඉබඳු මාන්නාධික චරිතවලට එහෙම නිග්‍රහ කර කරම තමයි කියා දෙන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේත් එහෙම තමයි කරලා තියෙන්නේ. කාපටික බ්‍රාහ්මණය එතකොට තව බුදුරජාණන් වහන්සේ ළඟට ගිය යම් යම් මානවකෙයින්ට කරුණු කියා දෙනකොට බොහොම මාන්නෙන් අධිකව ගියාට විශේෂයෙන් අම්බට්ට මානවකයා වගේ අයට බුදුරජාණන් වහන්සේ බරපතල විදිහට නිග්‍රහ කරලා තියෙනවා. එතකොට මේ නිග්‍රහ කරලා තියෙන යා කුලවාදයේ අවශ්‍යගෙන ආවේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පැහැදිලි කරනවා ශාක්‍ය වංශය තමයි ශ්‍රේෂ්ඨ. ශාක්‍ය වංශය උසස්.
මේ විදිහට දැන් බුදුහාමුදුරෝ කුලය සම්පූර්ණයෙන් නිවන් දකින්න කුලය වැඩකටම නැති දෙයක් හැටියට දේශනා කරපු තථාගතයන් වහන්සේ අම්බට්ටමානවක ඉදිරි කුලය ශාක්‍ය කුලය තමයි ඉහළම කුලය කියලා බුදුහාමුදුරෝ මතු කරනවා. ඒක මම විතරක් නෙමෙයි සනන් කුමාර බ්‍රහ්මයාත් කියලා තියෙනවා කියලා බුදුහාමුදුරෝ එතනදි මතු කරනවා. මතු කරලා ඊට පස්සේ අම්බට්ටමානවකගේ පූර්ව මුල් පුරුක ඒ කියන්නේ සීයා මුත්තා ඒ විදිහට ගිහිල්ලා අතීත පුරුක කවුද කියලා ඔබ දන්නවද කියලා අහනවා. ඊට පස්සේ කවුද එක නමක් කියනවා. ඒ කිව්වට පස්සේ ඒතනත්තා කාගේ කවුද කියලා ඔබ දන්නවා කියලා වරලා කියනවා. ඒතනත්තා ශාක්‍යයන්ගේ දාසියකගේ පුතේ. මෙහෙම කියලා අර මිනිස්සයාගේ තිබිච්ච ආත්ම අභිමානය මාන්නය එතකොට අර තමන් ගොඩනගාගෙන හිටපු ප්‍රතිරූපය ඊළඟට ඒ තමන් බමුණෙක්ක බ්‍රාහ්මණෙක්ක කියලා තිබිච්ච ඒ අහංකාර සියල්ල සමතලාම කළා දාන. ඊට පස්සේ දැන් අම්මට මානවකයා යන්නේ තව බොහෝ පිරිසක් පිරිවරාගෙන යාළු මිත්‍ර. ඒගොල්ලෝ ඔක්කොම කෑකෝ ගහන්න පටන් ගන්නවා මේ විදිහට මේ ශාක්‍යයන්ගේ මේ දාසියකගේ උපන් කෙනෙක්ද මේ විදිහට මේ අහංකාර වෙන්නේ අපි එහෙම කෙනෙක්ද මේ අසුරු කරගෙන හිටියේ අපි දන්නේ නැහැනේ මෙච්චර කාලයක් අපි හිටියේ මේ හත්මුතු පරම්පරාවෙන් පිරිසුදු කෙනෙක් කියලා මෙහෙම නිග්‍රහ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හාහා ඔබ කලබල වෙලා එහෙම නිග්‍රහ කරන්න එපා. ඒ අම්බට්ටමානවකයාගේ ආදි පුරුෂයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඔහු දාසියකගේ කුසෙන් ඉපදුනා වුණාට මේ වගේ ධාන තිබිච්ච මේ වගේ අභිඥා තිබිච්ච කෙනෙක් ශාක්‍ය රජවරු පවා දනගස්සවපු කෙනෙක් මෙන්න මේ තරම් මානසික ආධ්‍යාත්මික බලයක් ඇතුව හිටපු කෙනෙක් කියලා ඊට පස්සේ එතනත්තාගේ මානසික ආධ්‍යාත්මික බලය ගැන මතු කරනවා. එතකොට මේ தත්ත්වයට පත් කළාම අම්බට්ට මානවකයාට බුදුහාමුදුරුවන්ගේ සරණ ඇරෙන්න වෙන සරණක් ආයේ ඉතුරු වෙන්නේ නැහැ. අන්තිමට බුදුරජාණන් වහන්සේ ඔහුගේ මාන්න බිඳලා කඩලා සමතලා කරලා තමයි ඔහුට දහම් කරුණු කියන්නේ. ඉතින් අන්න ඒ වගේ අපේ මනසේ අපි හදාගත්තු යම් අහංකාරකමක් මාන්නයක් ප්‍රතිරූපයක් අපි කාටත් තියෙනවා. ඒක පළුදු වෙනවට කැමති නැහැ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ඒක මතුවලා තියෙන්නේ මර සක්කාය දිට්ඨියත් එක්කලා. ඒ මානාධික බව අපේ ජීවිතේ බොහෝ අර්බුද ඇති කරනවා. බොහෝ ප්‍රශ්න ඇති කරනවා. ඒකෙන් අපිට හරියට කෝපය මතුවෙනවා. අනිත් අය දෙන උපදේශයක් අපි ගන්න ලෑස්ති නැහැ. ඒක අපි කැමති විදිහට දෙනවා නම් ටිකක් හරි අහුම්කම් දෙනවා හැදෙන එක කෙසේ වෙතත්. නමුත් තරවටු කරලා නිග්‍රහ කරලා දෙනවා නම් අපි ඒක ගන්න ලෑස්ති නැහැ. ඉතින් ඒ නිසා අපි ඒ උපදේශය ගන්නා කෙනාගේ පැත්තෙන් අපි හිතනවා නම් අපි තේරුම් ගන්නට ඕන ඒ නිග්‍රහයට අකමැති බව කියලා කියන්නේ අපේ මාන්නය. එතකොට මේ මාන්නයක් දුරු කරගෙන අර දෙන උපදේශය අපට ප්‍රයෝජනවත් නම් එය ගන්නට අපි සැලකිලිමත් වෙන්නට ඕන. අපේ ඒක අපට යහපත වෙනස පවතින. ඒ උපදේශය දෙන කෙනාගේ පැත්තෙන් කල්පනා කරලා බැලුවොත් දෙන කෙනා සැලකිලිමත් වෙන්න ඕන. මේක නිග්‍රහ කරන්න සුදුසු වෙලාවක්ද, මේක සෞම්‍ය විදිහට කියන්න සුදුසු වෙලාවක්ද, කොහොම කිව්වොත්ද මේ දරුවා ගන්න කියන එක සොයා බලන්නට ඕන උපදේශය දෙන කෙනා. හැබැයි සමහර වෙලාවට දැන් සමහර අය ඉන්නවා නිකන් තමන්ගේ හැඟීමත් එක්ක ආවේගයත් එක්කලා තමන්ට හිතන හැටියට කියනවා. සමහර දක්ෂ ගුරුවරු අපිට මුණ ගැහිලා තියෙනවා. ඒ අය තේරුම් ගත්තන් පස්සේ අපේ මනසේ මාන්නය තියනවා කියලා අපි ලේසියෙන් නැමෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියන හැමදේම වගේ නිග්‍රහශීලීවම කියන්නට පෙළඹෙනවා. ඒ මොකද අර මාන්නය අවුස්සලා 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 ඒකෙම හෙම්බත් කරලා ඒකෙම හිර කරලා එතනම ඒක කඩන්න ඒගොල්ලෝ ක්‍රියාත්මක කරනවා. ඒක එක්තරා මනෝවිද්‍යාත්මක උපාය මාර්ගයක්. විශේෂයෙන්ම උපදේශනයේදී එහෙමත් ඒ වගේ ක්‍රම පාවිච්චි කරනවා. කෙලින්ම ඒ තියෙන දුර්වලකමම මතු කරලා ඒකෙම ඒක කඩන්න ක්‍රියාත්මක වෙයි. ඒක ඉතින් හුඟක් දක්ෂ ගුරුවරුන්ට ඇරෙන්න අනිත් අයට කරන්න පහසු නෑ. හුඟක් දෙනා එහෙම කරන්නේ තමන්ගේ හැඟීම් මත. හැබැයි දක්ෂ ආචාර්යවරු හරියටම තේරුම් අරගෙන ශිෂ්‍යයාගේ එහෙම නැත්නම් දරුවාගේ දුර්වලකම හරියටම තේරුම් අරගෙන එහෙම කටයුතු කරන අවස්ථා තියෙනවා. ඒ නිසා අපිට උපදේශය දෙන කෙනා මේක තේරුම් අරන්ද කියන්නේ තේරුම් නොගෙනද කියන්නේ කියන එක හොය හොයා ඉන්න පුළුවන් කමක් නැහැ. ඒක අපිට එච්චර විශේෂ වෙන කාරණයක් නෙමෙයි. ඒ අනුන්ගේ මනස ගැන විනිශ්චය කරන්න විවේචනය කරන්න කලින් අපි උත්සාහ කරන්න ඕන ඒ කියන දෙන උපදේශය අපට වැදගත් නම් ඒක අරගෙන අපේ ජීවිතය සකස් කරගන්න. ඒ නිසා ඒ පැත්තෙන් ඔයා හිතන්න උත්සාහ කරන්න. ඒක ඔයාගේ ගමනට යහපතක් වෙනවා. ස්වාමීන් වහන්සේ තව පොඩි කාරණයක් තියෙනවා. ඔව්. ස්වාමීන් වහන්සේ මට මේ ස්වාමීන් වහන්සේ දැන් කියපු කතාවත් එක්ක මට මතක් වුණා ස්වාමීන් වහන්සේ මම
සාමාන්‍ය පෙළ ලියන කාලේ අපේ ඉස්කෝලේ ඉතිහාස ගුරුවරයෙක්. ඔව්. ඒ කියන්නේ ස්වාමිනාන්ත ඒ ගුරුවරිය ටිකක් අර තරුණ ගුරුවරයෙක්. ඔව්. ඉතින් අපිට ඇවිල්ලා දැන් ස්වාමිනාන්ත මම ගිය මිශ්‍ර පාසලකට. ඔව්. හැබැයි අපේ 10 වසරදී කොල්ලෝ කෙල්ලෝ බෙදෙනවා. ඔව්. ප්‍රශ්නයක් වෙලා කොල්ලෝ කෙල්ලෝ බෙදෙනවා. අපේ කොල්ලෝ එක පන්තියකට කෙල්ලෝ එක පන්තියකට කියලා බෙදෙනවා. ඉතින් ඊට පස්සේ සමිනන්ත 11 වසරේ තමයි මේ ඉතිහාස ගුරුවරිය එන්නේ අපිට. ඉතින් මේ ඒ ගුරුවරියට කොල්ලොන්ව පාලනය කරගන්න බෑ. කියන්නේ කොල්ල දඟලනවා කෑ ගහනවා අන්තිමට ඒ ගුරුවරිය කියනවා ඇයි ළමයි මට මෙහෙම වද දෙන්නේ කියලා ඒ ගුරුවරිය අඳන්න ගන්නවා. ඉතින් සමිනන්ත මං අන් දැන් අහන්න යන්නේ සමිනන්ත කියන්නේ දැන් ඒ ක්‍රමයට කරගන්න එක සුදුසුද? ඒ වගේ අඬන්නේ ඉන්නකොට පිටිපස්සෙන් විදුහල්පතිතුමා යනවා දැන් කොරිඩෝ එකේ දිගේ විදුහල්පතිතුමා යනවා යනකොට දකින්නවා මේ ගුරුවරිය අඬනවා ඉතින් පන්තියට ඇවිල්ලා විදුහල්පතිතුමා අහනවා මේ ඇයි මේ ළමයි ඔයගලන්ට වාට වද දෙනවද මම මේ ළමයින්ට මේ දඬුව වද දෙන්නද කියලා අහනවා එතකොට ඒ ගුරුවරිය ඉඳන් කියනවා නෑ සර් වද දෙන්නේ මේ මම මේ පෞද්ගලික ප්‍රශ්නයකට අඬන්නේ හිටියේ කියලා ඉතින් ස්වාමීන් වහන්සේ මං අහන්නේ දැන් ඒ වගේ කරන කෙනෙකුට අර වගේ ගුරුවරයාට ගෞරවය දරුවෝ තුල තියෙන්න ඕනේ. එතකොට ඒ දරුවෝ තුල එහෙම ගෞරවයක් නැත්නම් ඉතින් ඒගොල්ලෝ බරපතල හානියක් එකකින් කරගන්න ඒක අධ්‍යාපනයටත් බාධාවක් සසරටත් බාධාවක් ඒක ඉතින් කොහෙත්ම හොඳයි කියලා අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. ඒකයි තව කෙනෙකුට උපදේශයක් දෙන එකයි කියලා කියන්නේ හාත්පසින් වෙනස් කරනවා. ඒ දෙක පටලවා ගන්න එපා. නැසමිනස් මං කියන්නේ මේ ඒක යෝග්‍ය ක්‍රමයක්ද නැත්නම් ඊට වඩා යෝග්‍ය ක්‍රමයක් තිබුණාද ඒ ගුරු වැලියට ඒ වෙලාවේ පාවිච්චි කරන්න නැත්නම් මට ඒක ගැන තමයි සමිනස් විග්‍රහ කරගන්න ඕනේ. එහෙම දැන් ඒ ගුරුවරියගේ පැත්තෙන් ඉතින් එයාගෙත් යම්කිසි අදක්ෂතාවයක් තියෙනවා. ළමයි ඉදිරියේ අඬා වැළපිලා ළමයි පාලනය කරන්න බෑනේ. එතනදී තමන් ඒකට අවශ්‍ය පෞරුෂය ගොඩනගා ගන්න ඕනේ. ඉතින් ඒ පෞරුෂය ගොඩනගා ගන්න බැරි නම් තමන් ඒකට වෙන උපාය මාර්ගයක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් එහෙම නැතුව අර විදිහට අඬා වැළපෙනකොට එතනින් එහාට ඒ දරුවෝ හික්මවන්න එයා සමත් වෙන්නේ නැහැ. එයාගේ කරුණා මෛත්‍රිය තියෙන්න පුළුවන්. කරුණා මෛත්‍රිය තියෙන නිසානේ අර විදුහල්පතිවරයා ඉදින් මේගොල්ලන්ට දඬුවමක් දෙන්න දහනකොට ඒක වහලා යටකලේ. ඉතින් ඒ දරුවන්ට හිංසාවක් කරන්නත් කැමති නැති නිසා නමුත් එයාගේ පෞරුෂය ප්‍රමාණවත් නැහැ අර පන්තිය පාලනය කරන්න. ඉතින් ගුරුවරයෙක් හැටියට දැනුම තියෙන්නත් ඕන කරුණා මෛත්‍රිය තියෙන්නත් ඕන. හැබැයි ශිෂ්‍ය පිරිස පාලනය කර ගැනීම හැකියාව ඒ පෞරුෂය තියෙන්නත් ඕන. ඒ ඔක්කොම සම්පූර්ණ වුණු ගුරුවරයෙකුට තමයි දරුවන්ට නිවැරදි මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. එහෙම නැතුව දැනුම තිබිච්ච පමණට විතරක් අපිට ඒක සම්නිවේදනය කරන්න පහසු වෙන්නේ නැහැ. මියුරියල් මහත්මිය ප්‍රශ්නයක් අහන්න ඉන්නවා. මියුරියල් මහත්මියට ඇහෙනවද?
හොඳයි එතුමිය සම්බන්ධ වෙනකන් තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න අපිට තව විනාඩි 10ක් විතර තියෙන්නේ මියරෙල් මහත්මියට ඇහෙනවද දෛතුමිය සම්බන්ධ වෙනකන් තව කාට හරි අවස්ථාව පුළුවන් සුජිත් මහත්මයා අවසරයි අපේ හැමෝටම ඔව් අපේ හැමෝටම මේ දැන් දැන් අතරම විචිකිච්ඡාව සම්බන්ධව දැන් අපිට අර ඒ වගේ සැක සංකා මතුවලා නමුත් අපි දැන් දැන් යම් කිසි මොකක් හරි ගැටලුවක් වෙලා අපි ඒ ගැන සොයනවා එතකොට ඇත්තටම අපි ඒ ගැන සොයනවා ප්‍රඥාවෙන් විමසනවා ඒ හැමදේම අපි කරනවා නමුත් අපේ හැමදෙරුනේ දැන් අපේ කාර්යය අපි දැන් හිතගෙන මේ විමසනකොට අපි දැන් හිතේ එතකොට හිතේ විචිප්ත භාවයක් ඇති වෙනවා සමහර වෙලාවට එතකොට අපි මේ සිතගෙන කොච්චර අධ්‍යයනය කළා තර හැමදෙරු අපිට දේශනා කරලා දෙනවා ඉහත කරුණවලදී මේක රබර් බෝලයක් වගේ මේක හැම වෙලෙම උඩ මතු වෙනවා එතකොට ඒක අපි ආපස්සට සිහි කරලා ඒක හිත අපි පුරුදු කරන්න ඕනේ කියලා අපේ හැමදෙරුනේ එතකොට මේ දැන් समार वेलावट मे दवा देख तू ना सीत विडावट पात्र को क्वच्चर करुण दिन हिटिया अदेन्द मनवागे उपाय मार्ग हाँ अनुगमने वागे देवाल उन हाँ प्रत्यवेक्षण අපට වෙන බාහිර උපාය මාර්ගයක් පාවිච්චි කරලා ඒක යටපත් කරනවා කියලා කියන්නේ එක්තරා සමතකාරයක්. ඉතින් ඒක ඒ කියන්නේ අපට අපි හිතමු ආනාපාන සතිය වඩන්න පුළුවන්. යම් යම් රිලැක්සේෂන් එක්සර්සයිසස් කරන්න පුළුවන්. එතකොට අපට හිතට සතුට ඇති වෙන විනෝද වෙන දෙයකට යොමු වෙන්න පුළුවන්. වෙන තමන්ට හුඟක් මේ අවධානයේ යොමු වෙන වෙනත් වැඩකට යොමු වෙන්න පුළුවන් යාළු මිත්‍රෝ සමග එකතු වෙලා සතුට සාමිචිය දෙන්න පුළුවන් මෙහෙම ඒක අමතක කරන්න අපිට විවිධ දේවල් කුසල මූලිකවත් අකුසල මූලිකවත් කරන්න පුළුවන් දැන් යාළු මිත්‍රෝ එකතු වෙලා ඒ කතා බහ කරනවා කියන ඒවා ඉතින් කුසල මූලිකවම නෙමෙයිනේ ඒ වගේම විනෝදයේ පිණිස සින්දු අහන්න චිත්‍රපටි බලන්න මේවට යොමු වෙනොත් අමතක කරන්න පුළුවන් ඒවා කුසල මූලික නෙමෙයි ඒ වගේම කුසල මූලිකව අපිට කරන්න පුළුවන් ආනාපාන සතිය මෙත් වැඩිම ආදී ඊබඳු භාවනා වලට යොමු වෙන්න පුළුවන්. ඒවා කුසල මූලික. හැබැයි ওই දෙකෙන්ම සිද්ධ වෙන්නේ අපි කාරණේ මග හැර යන එකයි. අමතක කරන එකයි. විදර්ශනා මූලිකව අපිට මේ ප්‍රශ්නේ දිහා බලන්න පුළුවන් නම් තමයි අපිට ඒක ලෙහා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් Tamanට මේ මනසේ ඇති වෙන පීඩනයත් එක්කලා වෙහෙසත් එක්කලා විදර්ශනා මූලිකව ප්‍රත්‍යවේක්ෂාවෙන් ඒ දිහා බලන්න තරම් ශක්තිය අඩුයි කියලා හිතෙනවා නම් ඒ බඳු තැන්වලදී අර වගේ බාහිර ක්‍රියාකාරකමකට යොමු වෙන එක හොඳයි විශේෂයෙන් ආනාපාන සතිය මෙත් වැඩීම වගේ භාවනාව. එහෙම දෙයකටත් Tamante යොමු වෙන අපහසුයි වගේ හිතෙනවා නම් අර විදිහට ටිකක් විනෝද සහගත Tamange මනස ටිකක් සැහැල්ලු වෙන විදිහේ ක්‍රීඩාවක් හරි එහෙම නැත්නම් වෙනත් තමන්ගේ හිත සැහැල්ලු වෙන සතුටු වෙන කාරණයකට බරපතල අකුසලයක් නොවන කාරණයකට තමන් මූලික වශයෙන් ටිකක් යොමු වෙලා ඉඳලා හිත ටිකක් සැහැල්ලුනාට පස්සේ අර වගේ ආනාපාන සතිය මෛත්‍රිය වගේ භාවනාවකට යොමු වෙන්න පුළුවන් ඊට පස්සේ ඒකෙනුත් ටිකක් හිත සමබර වුණාට පස්සේ අපිට අර සිද්ධිය පිළිබඳව යම් ප්‍රත්‍යවේක්ෂණයකට යොමු වෙන්න පුළුවන් ගොඩාක් පින් අපේ හැඳුනේ අපේ හැඳුනේ මේ अवश्य प्रधान कारण तम हेतु प्रत्यवेक्षा मुखदेतन सिद्धवेन्तम आयतने प्रश्न इसलिए तमंग मन समरकोनेसलाम होयागन तमंग मन के प्रश्न तीन आयतने तमंग के एक होयागन पेरदीन वे මොකක්දයකට හේතුව මොකක්දයකට හේතුව කියලා නැවත නැවත ආපස්සට ආපස්සට ප්‍රත්‍යවේක්ෂා කරමින් යන්න තියෙන්නේ. ඉබඳු ප්‍රත්‍යවේක්ෂණයකට යන්නටත් අපේ මනස
සැහැල්ලු නැතිනම් තමයි අර විදිහේ සැහැල්ලු කරන විදිහේ යම් කාර්යයකට අපි මූලිකව යොමු විය යුත්තේ. අපේ හැමෝටම අර දැන් අපි අර ඇත්තටම අද දවසේ සාකච්ඡා කරපු අර විචිකිච්ඡාව සම්බන්ධව අපේ හැමෝටම දැන් ඔය එක එක දැන් ඔය මේ කාරණා දැන් ඇත්තටම ඔය දැන් බුදුහාමුදුරන්ගේ ඉපදීම ගැන ගොඩාක් ඔය තර්කානුකූලව එක එක කාරණා කතා කරා. ඇත්තටම ඒ ඒක සම්බන්ධවත් අපේ හැමෝටම මම කියන්නේ දැන් අර ඉදිරියේදී මොකක් හරි කරනවා නම් ඇත්තටම ඒ කරුණු හොයලා බලලා ඒක කතා කරන සුන්දයි කියලා. මොකද දැන් ඇත්තටම මේ සමහර වෙලාවට සමහර අය තර්ක කරන විදිහට දැන් ධාතුන් වහන්සේලා ලංකාවේ වැඩම කරලා තියෙන දේ ඉන්දියාවේ ධාතු තියනවාද කියලා අපෙන් සමහර අය ප්‍රශ්න අහනවා. දැන් අපි කියන්නේ ඇත්තටම මේ අපේ ශරීරයේ හිත ගැන බලන ඇරෙන්න වෙන දෙයක් අපි හොයන්න ගින තේරුමක් නැහැ. අනිත් එක තමයි දැන් ඉතිහාස කාරණා ඒක ඉතින් වෙනම අධ්‍යනයක්. ඓතිහාසික සාධක ඓතිහාසික මූලාශ්‍ර ඒවත් එක්කලා අධ්‍යනය කරන්න ඕන වෙනම කාරණයක් ඉතිහාසය. එතකොට ඒක බුදුහාමුදුරුව ගැන සැකයක්වත් ධර්මයේ ගැන සැකයක්වත් සංගරත්නය ගැන සැකයක්වත් ප්‍රතිපදාව ගැන සැකයක්වත් කියන තැන නෙමෙයි අදාළ වෙන්නේ. ඓතිහාසික කාරණා ඉතින් බොහෝ කොට වෙනස් වෙන්න පුළුවන්. ඒවා කලින් කලට උස් පහත් වෙනවා. ඉතින් ඒව පිළිබඳව අපිට 100%ක් නිවැරදි මතයකට එන්න පහසු නැහැ. ඉතින් ඒ බඳු කාරණාවලදී අපිට දන්න ප්‍රමාණයෙන් සාකච්ඡා කරලා නිහඬ වෙන්න සිද්ධ වෙනවා. හැබැයි අපි පැහැදිලි කරගන්න ඕන දේ තමයි ඓතිහාසික සාධක වෙනයි ධර්මමය සාධක වෙනයි. ඒක අපි වෙන් කරගන්න ඕන. ඉතින් ඒක වෙන් කරගන්න බැරුව පටලවා ගන්න එක තමයි ගොඩක් දෙනා කරගන්නේ. හොඳයි අපි අහමු. ගොඩක් පින්න ප්‍රහදලා. ආ මීරීර් මහත්මිය සම්බන්ධව සභාවෙන්ද ඒතේ බැහැනවත් දන්නේ. ඔව් ඇහෙනවා කියන්න. ස්වාමීන් වහන්සේ මටත් තියෙන ප්‍රශ්නයක් මේ මගේ රැකීමේ ඉගැන්වීමේදී අපි ගැටි ගුරුවරු හැම ගුරුවරට වෙන සිද්ධිය තමයි මේක. ළමයි හුඟක් වෙලාට වැරදි කරනවා ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අපිට බොරු කියනවා. මම නෙමේ කරේ. ඒ වුණාට අපිට දැන් අල්ල ගන්න බෑ කොහොමත් මේ කවුද මේක කරේ කියලා. නමුත් අපි දැන් සැකේ හිතනවා මෙයා තමයි වෙන්න ඇත්තේ මෙයා වෙන්න ඇත්තේ කියලා. මේක හැම ගුරුවරයටම තියෙන ප්‍රශ්නයක්. දැන් ඉතින් අපි මේකෙන් කෙරෙන්නේ ස්වාමීන් වහන්සේ අපාතින් මරදක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒක අපි මගේ අරගන්නේ කොහොමද? මේක නම් ලොකු දෙයක්. මට හැමෝටම කියලා දෙන්න පුළුවන් මේක. ඒකෙදි තමයි අපි අර කිව්වේ අර විමසිලිමත් ප්‍රඥාව. ඒ කියන්නේ අපි දැන් දරුවා තමයි මේ වැරද්ද කරන්න ඇත්තේ කියලා කල්ැතුව පූර්ව නිගමනයකට ඇවිල්ලා තොරතුරු හොයන එක තමයි අපි ගොඩක් දෙනා කරන්නේ. දැන් අපි හිතමු සමහරලාට පොලිසියට වුණත් ඒ පටලැවිල්ල සිද්ධ වෙන අවස්ථා තියෙනවා. අහවලා තමයි මේ වැරද්ද කළේ කියලා. ඒතර වැරද්ද කරපු අය එළියේ අර වැරද්ද නොකරපු කෙනෙක් තමයි සමහර වෙලාවට අල්ලගෙන ඒගොල්ලෝ දඟලන්නේ. ඉතින් එහෙම වෙන්නේ ඇයි? අර නිවැරදි පරීක්ෂණයක් කරනවා නම් එහෙම වෙන්නේ නැහැ. එතකොට අපි උත්සාහ කරන්න ඕන, අපි දක්ෂ වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ දක්ෂතාවය අපි දියුණු කරගන්න ඕන ටික ටික. වරද කරපු කෙනෙක් හැසිරෙන්නේ කොහොමද? වරද නොකරපු කෙනෙක් හැසිරෙන්නේ කොහොමද? එතකොට මේ පුද්ගලයා ඇයිද දැන් මේ මම මෙහෙම කළේ නැහැ කියලා කියන්න ඉක්මන් උනේ? එතකොට තව කෙනෙක් එහෙම නොකිය ඉන්නේ ඇයි? එතකොට අහපුහම ඇස් වලින් කතා කරන ශෛලියෙන් ඒවා ඉදිරිපත් කරන විදිහෙන් එතකොට මේවා ගැන අපි අධ්‍යයනය කරන්න ඕන. අධ්‍යයනය කරලා අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන බොරුවක් කියන කෙනෙක් කොහොමද හඳුනගන්නේ, සත්‍ය කතා කරන කෙනෙක් කොහොමද හඳුනගන්නේ. ඒ වගේම මේ වගේ කාරණයක් කොහොම කවුරු කරන්න ඇද්ද? එතකොට ඒ සම්බන්ධව අපි පොඩි පොඩි අපිට දැනට තියෙන සාධකත් එක්කලා දැනට තියෙන දැනුමත් එක්කලා අපි කරුණු විමසන්නට ඕන. එතකොට ඒකට ඉක්මනට එකපාරටම උත්තරයක් දීලා මම මේක හොයාගත්තා කියලා අපි ඒකේ ජයග්‍රහණය සමරන්නට යන්නේ නැතුව ටිකක් මුලදී අපිට වැටහෙන්නේ නැත්තම් කාලය අරගෙන හරි අධ්‍යයනය කරන්න ඕන. වැරදි තීරණයකට යන්නේ නැතුව. ඉතින් සමහර අවස්ථාවලදී වරදින්න පුළුවන්. ඉතින් එහෙම තමයි අත්දැකීම් ලබමින් ටිකෙන් ටික අපිට පුහුණු වෙන්න වෙන්නේ කොහොමද අපි නිවැරදි තීරණයකට නිවැරදි නිගමනයකට එන්නේ කියලා. ඒක ඉතින් හැම ගුරුවරයෙක්ම සාධාරණ ක්‍රමයක් කියන්න බෑ. එක් එක්කෙනාගේ ප්‍රඥාව මත, අත්දැකීම් මත, විමසිලිමත් බව මත, සාංශාරික හුරුව මත, ඒ සියල්ලම මත ඒවා වෙනස් වෙනවා. අපිට ඉග්නෝ කළා ඕක ඔන්නෙහි කමන්නේ කියලා නිකන් ඉඳද්දී ස්වාමීන් වහන්සේ පිටන්න. එහෙම කරලා
එහෙම අපිට ඒක කමක් නැහැ කියලා ඉන්න පුළුවන් ඒකෙන් දරුවන්ට ලොකු අනර්ථයක් නොවන කාරණයකද නේද හැබැයි ඒක දරුවන්ගේ පැවැත්මට ඒගොල්ලන්ගේ හැදියාවට බරපතල අනර්ථයක් වෙන කාරණයක් නම් ගුරුවරයෙක් හැටියට නොසලකා සිටීම බරපතල වරදක් මොකද ගුරුවරයාගේ කාර්ය විෂයක් කියා දෙන එක විතරක් නෙමෙයිනේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා පාපා නිවාරෙන්ති පාපෙන් වළක්ව ගන්න කල්යාණේ නිවෙසෙන්ති යහපතෙහි යොදවන්න තන ඒවට ක්‍රියාත්මක වෙන්න ඕන අපරාධයෙන් වළක්ව ගන්න අනර්ථයෙන් වළක්ව ගන්න එතකොට අර විෂයානුබද්ධ කාරණා කියා දෙන එක විතරක් නෙමෙයි ගුරුවරයෙකුගේ කාර්යභාරය වෙන්නේ ඉතින් එතකොට දැන් ඔන්න ඔහේ ඔන එකක් කරගත්තු දෙන් කියලා අපි නිශ්ශබ්ද වෙනවා නම් තමන්ගේ දහමෙහි තමන් පිහිටියේ නැතුව වෙනවා තමන්ගේ කාර්ය හරියට කරේ නැතුව හැබැයි දැන් අපිට හොයා ගන්නම බැරි නම් ඒකට ඒ සම්බන්ධව අපිට කරන්නම දෙයක් නැත්නම් අපේ සීමාවෙන් ඔබෙනම් පවතින්නේ එතනදි ඉතින් නිහඬ වෙන එක කරන්න දෙයක් නැහැ. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවේ ශාක්‍යයන් විනාශ කරන්න විදුඩබ කුමාරයා යනකොට මග ඉඳලා ඒක වළක්වනවා. දෙවෙනි වතාවේ වළක්වනවා. තුන්වෙනි වතාවේ වළක්වනවා. හතරවෙනි වතාවේ ක්‍රියාත්මක වුණා මහසෙ නිහඬ වෙනවා. ඒ නිහඬ වෙන්නේ ඔන්න ඔය ඔන එකක් කරගත්තු දෙන් කියලා නෙමෙයි. මේක වළක්වන්න බැරි නිසා ඒක තවදුරටත් කරන්න පුළුවන්කමක් නැති නිසා උන්වහන්සේ නිහඬ වෙන්නේ. ඒ වගේ අපිට දරුවන්ගේ ප්‍රශ්න පිළිබඳව තවදුරටත් එතනදි සොයා ගන්න බැරි නම් එතනදි තමන්ගේ සීමාවත් එක්කලා එතනින් එහාට ක්‍රියාත්මක වෙන්න අපහසු නම් පවතින පාසල් පද්ධතිය නීතිත් එක්කලා මානව හිමිකම් එක්කලා රෝමේවත් එක්කලා අපිට එතනින් එහාට යන්න බෑ කියලා දැනෙනවනම් එහෙම අවස්ථාවකදී ඉතින් අපිට නිහඬ වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒව මට අදාළ නැහැනේ මම මේ කරන පාඩම් ටික කරගෙන යන ඔන්න ඕන එකක් කරගත්තු දෙන් කියලා අපි ද්වේෂ සහගත වේක අතහැරලා දානවා නම් ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒක ගොඩක් ඒක ගුරුවරයෙක් හැටියටත් කලකදී තවන්න පසුතැවීමක් ඇති වෙනවා. අනිත් ඒ දරුවොත් නොමගට බර වෙන්න පසුබිමක් ඒ තුල හැදෙනවා. ගොඩක් පිංහම් සමස් අපිට කාලය ඉවරයි හේමංග පුතාට තව ප්‍රශ්නයක් තියෙනවද අහන්න ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්න පුළුවන්ද කෙටියෙන් අහන්න කෙටියෙන් උත්තර දෙන්න ස්වාමීන් වහන්සේ මේ දැන් අර මියුරියල් මහත්මිය කිව්වා දෙයටම එකතු කරලා වගේ මම ප්‍රශ්නයක් අහන්න බැලුවෙන් හිතන්න ස්වාමීන් වහන්සේ දැන් මම කාට හරි යමක් කියලා දෙනවා දැන් මම දන්නවා ඒක හරි දෙය කියලා ඒකින්ද මම ඒ හරි දෙය කියලා දෙනවා කාට හරි ඉතින් ඒ කියලා ඉගෙන ගන්න පුද්ගලයා ඒක වැරදි විදියකට ආග්‍රහණය කරගෙන ඊට පස්සේ තන ගිහිල්ලා කියනවා මම වැරදි ඉගෙනවා වැරදි ඉගෙනවා ඒ වගේ දෙයක් කරලා ස්වාමීන් වහන්සේ කොහොමද ඒ වගේ තත්ත්වයක් වෙනකොට කියා දෙන කෙනාගේ යම් දෝෂයක් තියෙනවා ඒතර කියා දෙන කෙනා කාරණේ දැනගෙන හිටියට ඒක sannivedanaya කිරීමේ කුසලතාවයන් අඩු කෙනෙක් එතකොට ඒ කියන්නේ දැන් ඒකටම දෙයක් කියන්නම් මම ඒ එකම දේ හුඟක් දෙනකොට කියලා දීලා තියෙනවා එතකොට හුඟක් කට්ටිය ස්වාමීන් වහන්සේ ඒක හරි විදිහට ආග්‍රහණය කරගන්නවා සමහර කට්ටිය හරි විදිහට ආග්‍රහණය කරගන්නවා ඒක මගේ දෝෂයක්ද එතකොට වෙන කෙනෙක්ගේ දෝෂයක්ද ඔයාගේ පැත්තේ තියෙන දෝෂයක් මොකද්ද පුද්ගලයින්ගේ විවිධත්වය හඳුනා ගන්න නොහැකි වීම හැබැයි නොහැකි වීම කියන එක අපිට අපරාධයක් හැටියට දකින්න බෑ. ඉතින් ඔයාගේ කැපැසිටි, ඔයාගේ ධාරිතාව එච්චර නම් එතනින් එහාට ඔයාට පුද්ගල විවිධත්වයේ පිළිබඳව එච්චරම විචක්ෂණ භාවයක් නැත්තම් ඒ තරමේදි කරන්න දෙයක් නැහැ. හැබැයි ඔයා උනන්දු වුණොත් ඒ කුසලතාවය ඔයාට දියුණු කරගන්න පුළුවන්. දැන් හුඟක් වෙලාවට අපි උනත් එහෙම කරන අවස්ථා තියෙනවා. දැන් අපි හිතමු දැන් හුඟක් වෙලාවට අපි වැඩිහිටියන්ට ධර්ම කරුණු ආදී කියා දෙන්න යම් විදිහකින් ක්‍රියාත්මක කරනාට දරුවොත් එක්ක එහෙම වැඩ කරන්න අපිට එච්චර හුරු පුරුද්ද අඩුයි. ඉතින් එහෙම සමහරලාට පාසලට ගිහිල්ලා පන්තියක එහෙම බණක් කියන ආදී යනකොට අර දරුවෝ එක එක විදිහට විපරීත වෙනකොට එතකොට එතන ටිකක් වෙනස් පරිසරයක් ගොඩනැගෙනවා. ඒ බඳු අවස්ථාවලදී සමහරවිට අපේ මනසට නුරුස්සන ගතියක් එනවා. එනකොට අපි හැමතිස්සෙම කල්පනා කරන දේ තමයි දැන් මම මෙතනට ආවේ දහම් කරුණු කියා දෙන්නටයි. ඒතකොට දරුවෝ කියලා කියන්නේ දරුවෝ. ඒගොල්ලෝ ළඟ අඩුපාඩු තියෙනවා, දුර්වලකම් තියෙනවා.
එතකොට ඔඩියන්ස් එක මට ඕන විදිහට ඉන්නේ නැහැ කියන එක ඔඩියන්ස් එකේ වැරද්දක් උත් තියනවා හැබැයි මම දේශකයා හැටියට ඔඩියන්ස් එක මට ඕන විදිහට පරිහරණය කරගන්න බැහැ කියන එක දේශකයාගේ දුර්වලකම ඒ නිසා මට දැන් දරුවන්ගේ දුර්වලකම ගැන හිතලා හිතනරක් කරගෙන ඇති තේරුමක් නැහැ මම එතෙන්දී බලන්න නැත්තේ දේශකයෙක් හැටියට ශ්‍රාවක පිරිස නිවැරදිව හික්මවා ගන්නට ඒ මම දක්ෂ නොවෙන්නේ ඒ දක්ෂතාවයේ තවදුරටත් මම කොහොමද දියුණු කරන්නේ අන්න එහෙම කල්පනා කරනකොට අපිට අරක ප්‍රශ්නයක් කරගන්නව වෙනුවට ඒ ඇතිවෙච්ච ගැටලුව අපේ කුසලතාවයක් දියුණු කරගන්නට උදව් කරගන්න පුළුවන් ඉතින් ඒ නිසා ඒ බඳු තැන්වලදී අනිත් පැත්තේ ප්‍රශ්නේ අපි කරට අරගෙන අපි ඒකට ගැටිලා හරියන්නේ නැහැ අපේ පැත්තෙන් මොකක්ද ඒකට විසඳුමක් දෙන්න පුළුවන් කියන පැත්ත හොයනකොට ඒකත් එක්ක අපිට වැඩෙන්න පුළුවන් ආග්‍රහණය කරගන්න ඒක තමයි මුරණ්ඩු පුද්ගලයා සංවර කරගෙන ඒක අහන මට්ටමට පමුණුවා ගන්න ඔයා දක්ෂ නැහැ. එතකොට අර පුද්ගලයාගේ මුරණ්ඩුකම ගැන ඔයාට කරන්න දෙයක් නැහැනේ. හැබැයි ඔයාට මේ මුරණ්ඩු පුද්ගලයා දමනය කරන්න මට මොකද්ද කළ හැක්කේ කියන එක ඒ අධිකාරී බලේ ඔයා සතුයි. එතකොට ඔයාට මේ හැකියාව ඇති කරගන්න ගන්නවා හෝ නොගන්නවා කියන එක විනා අරයාගේ මුරණ්ඩුකම පිළිබඳව ඔයාට කරන්න දෙයක් නැහැ. ඒ මුරණ්ඩුකම සමනය කරන්න නම් ඔයා දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි. එතකොට ඔයාගේ දක්ෂතාවය නැතිනම් අර මුරණ්ඩුකම ගැන කතා කරලා ඇති තේරුමක් නැහැ. එතකොට ඒකට ඔයාට බලයක් නැහැ. එතකොට එතන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. අන්න ඒ විදිහටයි අපි එතන හේතුඵල වශයෙන් තේරුම් ගන්න රැත්. එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නයක් ගැනම අපි නිකන් දුක් විඳින්නයි වෙන්නේ. ස්වාමිනාන්ත මගේ අන්තිම ප්‍රශ්නය මේ ස්වාමිනාන්ත මේ දැන් අපි චිත්තානුපස්සනා භාවනාව කරනකොට ස්වාමින්වහන්ස දැන් සිතුවිලි එනවා යනවා දිහා අපි සිත දිහා බලන් ඉන්නාට ස්වාමින්වහන්ස ඒතර සිතුවිලි එනා යන අතරේ අර පොඩි හිඩසක් තියනවානේ ස්වාමින්වහන්ස එහෙම හිඩසක් නැහැ ඒ හිඩසක් තියනවා වගේ අපට දැනෙන්නේ ඒක යන තමයි සමහරවිට මට දැනගන්නත් ඕනේ. හිතසක් තියනවාද හිතස? හිතසක් කියන්නේ හිතක් ඇති වෙලා නැති වෙලා තව සිතක් ඇති වෙන තැන හිතසක් නැහැ. අපිට ඒ හිතසක් තියනවා වගේ පේනෙන්නේ දැනෙන්නේ අපිට අර රළු විදිහට ඇති වෙන සිත් විතරයි දැනෙන්නේ. ඒ වගේම සිත් බොහෝ ගණනක් ඇති වෙනකොට තමයි අපිට එහෙම එකක් ඇති වුණා කියලා දැනෙන්නේ. අර හැම සිතක්ම ඇති වෙන නැති වෙන ආකාරයේ දකින්න තරම් සිහිය තීව්‍ර වෙලා නැති නිසා තමයි අපිට හිතසක් තියනවා වගේ පෙනෙන්නේ. දැන් සමහර වෙලාවට භාවනා කරගෙන ගිහිල්ලා මොකුත් සිතුවිලි නැහැ වගේ තැනකට ආවා කියලා සමහරුගෙ. ඒ සිතුවිලි නැතුව නෙමෙයි. ඒ සිතුවිලි වල සූක්ෂම ස්වභාවය හඳුනා ගන්න තරමට අපේ සිහිය දියුණු වෙලා නැහැ. ඒකයි අපිට එහෙම හැඟෙන්නේ. එහෙම නැතුව සිතුවිලි අතර හිතසක් ඇත්තේ නැහැ. එහෙමයි සමහරුනේ. හොඳයි එහෙනම් අද ධර්ම සාකච්ඡාව අපි මෙපමණකින් නිමවටපත් කරමු ලබන සතියේත් අපි ධර්ම සාකච්ඡාව සුපුරුදු විදිහට පැවැත්වෙනවා අර විදිහට අපි හැමෝටම ආරාධනා කරනවා යම් යම් සමාජයේ සැක සංකා ඇති වෙන්නට හේතු වෙන ධර්මයේ පිළිබඳව බුදුහාමුදුරුව පිළිබඳව ප්‍රතිපදාව පිළිබඳව යම් යම් සැක සංකා ඇති වෙන්නට හේතු වෙන කරුණු පිළිබඳව Tamanට සිහිපත් වෙනවා සටහන් කරලා තියන්න ඒවා ධර්ම සාකච්ඡාවේදී මතු කරලා සාකච්ඡා කරමු ඒ වගේම වෙනම අපිට ඒවා පිළිබඳව කතා බහ කරන්නට අවස්ථාවක් සලස්වා ගන්නටත් අපි ඉදිරියේදී සැලසුම් කරගමු එතෙක් ඒවා සටහන් කරලා තියාගන්න හොඳයි අද දවසේ අපේ අනුරුද්ධ හාමුදුරන්ට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ අනිත් හැමදෙනාම සුපුරුදු විදිහට සහ සම්බන්ධ වුණා මෙතෙක් වේලා ධර්ම සාකච්ඡා කිරීම තුළින් අපි සිදු කරගත් සියලු කුසල් සියලු දෙනාගේ ධර්මඥානයේ දියුණු වීම පිණිස හේතු වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්නට මේ ධර්ම සාකච්ඡා මේ කුසලයත් හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා අපි සියලු දෙනා සිදු කරගත්තා වූ ඒ කුසල් ඔබ වහන්සේට ආනුමෝදන් වේවා සාදු සාදු සාදු